අයිබො දරුවනේ සුපුරදු විදියට පොතේ අද දවසේ අපි බදාාදා ෆ්‍රියොම්ඩයින් තාස්සය වැ අපි පුොතා රම්භ කරනවා ආද පහුගේ දවසපුත අප පන්ති වැඩ සාමාන්‍යයට අපි සිද්ධ කලේ නැහැම මොද මේ අසනී පතත්වයක් හේතුකට ගැෙන අදපොතේ ගඩ ලෝින් තොරපි වැටක සුපුරදදු දිරි වැඩටි කරම් කරන්න බල පොත්තුෙනවා පුදා විසි එක වාලගේ දීල තියෙනවා ලෙවල් අපටෙස්නන් පේපර එක වැැෙන මේ පේර අප යාලගේ ගරුපකට ඒ දැම්ම දරුවන ේපරකවලා මේ ව පොට වල ද පින්ටවට් ගන්න පුුව මට මේ දරුව කීපනෙක් ඇති හැම දෙනටම පින්ටවු් ගන්න බැනි මොකද මේ දවස රටේ දත් ඇත්තක් අන්නේ නිසා ඔබ බොහෝවිට මේ පේපරක මේවනට ඩවනෝඩ් කරගැනවර වෙලා අනතුර ඔබ දරුවන පිළිතුරලිඉන්නට ඇති රට දරුවුණනේ මංහිතන්න ස ලබන සති සඳ ගෙන් පස්සේ රට සාමාන්‍ය වේව අන්න හමුණුත් ඔබට දරුවන ැකියාව තියෙනවා මේයාගේ පිට උ් එක කකාරගෙන පවාලග පිරිිතුරු පත්වත්ක මුණනා ගන්නට හර හොයි. අපි දරුවනේ වැඩි කාරම්භ කරනවා මෙෙනේ ආකාරයට පලමිනි ප්‍රශ්නයට තියනවා පුතා පලිනි ප්‍රශ්නයට එනකොට ඕලට බැලිමීම කාරණාවක් කියනාපුොදා රෝපේ දීල තියෙන්නේ රජ කෝනාශ්‍ර හරස් පඩක් සහිට කොංගට තලා දෙයක් කියලා කියනවා ගවාරයන් දරාසිරන අන්දමයිදීලා තියෙන්නේ හොඳයි ඊට පස්ස පුතාාව වලට කියනවා එයාගේ පුතා xXහාY හරස්කඩ වලදි තලාදී ප්‍රධහන වැරගැන්නුම් යොදන ආකාරය හරස්කඩ රූප සටහන් වලින් නඳදර දක්වන්න කියලා කියනවා. ඒ කැන පුතා දැම් මේ දී තියෙන විදිහට මේ තියන මේ ස්ලබ්ෙක්දලා තියන කොග්‍රට් තලාදයක් ැනපුත මේ ස්ලබ්ගක් දාලා තියෙන්නේ මේ ද අපස් ලැබ්බ එකගේ දැන්ක් කියන තරින් කැපුවත් එහෙම රුව ආදාාරක දෙක් අතරතියන කොග්‍රට් කොඩසක්න තිෙන්නේ ඔය එක්සෙක් කියනකොට සයත්තෙන කලාපය දගත්තහම වැරගැනුම් කම්බි දාලා තිබෙ නැත්තන්පුතා මෙයාගේ මැදින් පාත්වෙනවා ඔයක්ක් කියන කලාපය බිත්්තිදේ කතර න කොංග්‍රීට්ගේ කම්බි බ ඇත්ම හම මැදින් පාතෙනවා හරි ඒ වගේම ඔය වයිවයි කියන කලාපය දත්තහම එකයන්න ඔය කොග්‍රීටස් ලබ් එක බි පැත්තට වෙන්න ආසන්න කලාපය වයිවයි කියැන එයා ොගරිට කම් ලා තිබ නැත ඇනොතාව ත්තියෙන් එලියට පැන්න ගම පුද බෙන්න මෙහම පාත්තයන ක මෙනිහිම පාත්තනවා. දැන්වයි බිත්්ති දෙක අතර කලාපේ මෙහෙම පාත්තන කොට බිත්ති දෙක පැන්නට පස්සේ වයිවයි කියන කලාපේට අයිත වෙන කොගීට් ලබ් එක කෙලවර මෙනි මෙහෙම දරුණ පාත්තෙන්න්න ගන්නවා කම්බි තිබ නැත්තක්. අපි දන්නවා මේ වැරගන්නම් කම්බිදාන්නේ කොන්ග්‍රීට් විෝහයක් මත ඇතිවන ආත්‍ය ප්‍රත්‍යාාල වලට ඔරොක්තු දෙන්න කියලා. පැහැදිලෙනින් හරි. ඒ වගේම අපි දරුවනේ විය්හකටොග්‍රීට් කම්බි දානකොට එයාගේ කලාප තුනක් තියෙනවාන එකක් තමා පුතා ආතරන පත්්‍යයා බල ක්‍රියාත්මකොන කලාපයක් තියෙනවා. සම්පීඩන පත්ත්‍යයා බල ක්‍රියාත්මකොන කලාපයක් තියෙනවා උදහසීන කලාපයක් තියෙනවා එකන කලාප දෙක මැඩ තියෙෙන උදහසින කලාපයක් එකන ආතැන පත්්‍යයා බල ක්‍රියාත්මකොන කලාපයක් ඒවගේ සම්පීටන පත්්‍යයා බල ක්‍රියාත්මකොන කලාපයක් ඒවගේම උදසින කලාපයක් කියල කලාපතුනක් තියෙනට ඕන ඟගහන න්නන්නේ කාරණා පෙරදදිකර ගත්ත උත්තරයක් අහන්නකොයි පලවෙනි කොටස එක්ක් සහ වයිවයි හරස්කඩවලදී තලාදයේ ප්‍රධහන වැරගැන්නම්මදෙනන ආකාරය. තලාදේ ප්‍රධහන වැරගන්නින්මදන ආකාරය හරස්කඩ රූප සරහලයගද දක්වන්න. දැන්පුතේ ඔය එක්ක් කියන කලාපය ගත්තාම මැඳම් පාත්තන නිසා වැරගැනම් කම්බිධදානන්න වන පුතේ පහල පැත්තට ආසන්න වෙන්න. වයි වයි කලාපේ ස්ලබ එක මේ මයිදර නමෙන නිසා උඩ පැත්තර ආසානන්න තමාපතා කම්බිදාන්නට ඕනේ. හරි අපි බලමු කොහොමද කම්බි දාලා තියෙන්න කියලා. දැන් බලනවා අපි දරුවේ පලවිිනි කොටසටාදාලව පිතුරු ටිග පිළිතුර දොන්න ොලපුතා අපි දකිනවාක්ක් කලාපය එකනො ලැබ් එක මැදින් කැපවට පස්ස පුතාක්ක් කොඩස තුළ අපි දකිනවා මැදින් දරුවන ඒක පාත්තෙන්න්න පුළුවන් නිසා. ගන්නනම් කම්ිධන්නටඕන පුතා බෙන්නීමේ පහල කලාපෙට ආසන්න වෙනේ තියන පහල කලාපෙට ආසන්න තනපුතා වැරගන්නම් කම්බිදන්නට ඕන වයිවයි කොටසදි දරුවන්නේේ උඩින් පල්ලහට පාත්තන නිසා දරුවන අප කම්බිදාන්නටන උඩ කොටසර ආසන්න වවෙන්නේ නිසා ප්‍රධාන වැරගන්නුම යදන්න පුතා උඩ කොටසට වන්නටයි පැදිලි ඔබට දැන් මේ ිස්පයක බෙන මේ ශරූප සරහන පැදිල් දරුණුබට දීල තියෙනවා තන ඕලා කරන්න දරුවනේ ඉක්මනින් බැනමේ සහන සංකූර්ණ කරගන්න බලන්න ටන්ගලා බඩ යෙදර න ඉම ම සම්පර්ණ කරන එක්වන් කරන බන්න ඉක්වන් ක සම්පූර්ණ කරන මුස්සාහ කරන හමැ කෙනෙක්ම? හරියට ඔය වැරගැනුම් කම්පිටි ගැද ගන්න මතකතියගන්නක්ක් කලාපේ කම්බිය ගැබ්ක මැදින් පාත්තර නිසා කම්බි යටට පැත්ත ටාසන්නට දන්නේ ඊළඟට වයිවයි කලාපය තුළ කම්බික් බනත්තන් ස් ලැ් කොටස පහලට පාත්තන්නේ සියමු වෙලා තියෙන නිසාඒගේ උඩක් පැත්ත ඩාසන්න වෙන්න වැරගැන්නනම් කම්පිටි ලා යන්නන්නේ හොඳයි ම ඉතන වැඩික බතාලගේ හවර ඇති කියලා එඒස්ගේ දෙවෙනිොටසට එම අවස්ථා දෙකෙහිදී. ප්‍රධන වැරගැන්නින් මෙදන ආකාරයට හේතු වෙන වෙනම පහැදිලි කරන්න අවශනම් රූප සහන් නිදාගන්න කියළලා කියනවා. දරුව එක්ෙක් කලාපේ ගමකෝක්ක් කලාේ ගත්හ ම පැදිි කරන වෙන මෙම දෙනි කොටසට පිළිදුර ටිකයි දම්ම ගන්නට න්නේ ක්ක් කලාපේ මක මැදිින් පාත්තනවා කියලා බිනිම ආකාරයට. බි දාලා තිබබෙන ඇත්තන්පුතා මේ ස්ලැබ් එක බෙන්න්න මේ කඩරේකාවෙන් පෙන්න්නන ආකාරයට පහළට තම පාත්වයන්නේ උඩින් මේ ඊතලවලින් යමුගරලා තියෙන බලයන් උඩින් දාලා තියන මේ බලයන් පහළට දරුවනේ ගමන් කරදදි ස්ලැබ්බගේ දරුවනේ මෙන මේ පහල දිශාවට තමයි යමුවෙන්න බෝවිට ඉඩ තියෙන්නේ අන්නඒ එක වලක්වන්න තමයි බෙන්න්න මෙතැදි දරුවනේ අි මේ කම්බි දාලා තියන්නේ මේ ඒකැන ෙන්න්න මේ දාපු කම්බි තමයි මේ දරුවනේ පලට පෙනමයි ඩොට්පලින් දරුවනේ අපි ඒකේ ොට් පලින් දරුවන්නේ ිහිදු වැරගැන්නනම් සහම දිග ඉරෙන් ප්‍රධන වැරගන්නනොම දිට කම්බි දාලා තියවා. පැහදිලිද ප්‍රධාන වැර ගන්නම්හ විදුම් වැර ගන්නො විදිියට. එතවට මේකට මෙහම යොදන්න හේතුවතමයි මේ කොටසමත ආතන පත්තය බල ක්‍රියාත්මක වන්නේ පහල කලාපේට ආසන්න වෙන්න ඒක වලක්ව ගන්න එනැතැඒක ඩොත්තුදීමම සොඳහ තමයි කම්බි ටික පහල කලාපේට ආසන්න වෙන්න ය දන්න කෙලපිකිවන හරි. අපේ වාක ක්ඩය කියන්න කලින්පුද බෙන රූප සසහ ටක්දල ය ගන්න. අඳන්නකොටක් ගාල මේ කඩදේකාාවෙන් පෙන්වන්නේ කම්මි තිබ නැත්තන් ස්ලැබ් එකේ පිහිටීම හරි එක්වන් කළම යාලා ඳන්න බලන්න උඩින් මේ යදරදන ඉත දෙෙක්දලා තියන්නේ හරි එක්සෙක් අවස්ථාව පිස්සලම කතා කරමු හරි අනගන්නකෝ? ත ිත්ික තියවා ඊට වස්සපි කතා කරමු මේ ස්ලබ්ක මැදින් පාත්තයන්න පුළුවන් ආතන පත්වය බලමයගින් පහල කලාපෙට විල්ලා තියන්නේ ම මෙතර දරුවනවලම දාගන්න නම්රන මේ ඩොක්් වලින් හැඟග වෙන කම්බික තියන්නේ ඩොටලින් හැඟවෙන ම්ිල්ලට කියනවා විහිදුම් වැරගැන්බුම් කියලා මේ ඩොට්ට වලට ඉතලයක් දල ලයා ගන්නනීම ඩෝ ල කියනවා හිදුම් වැර ගැන්බෝම් කියලා විහිඳුම් වැරගැන්බුම්. උඩ ඉරක්තියෙන්නේ විදිර තියන කම්බිටි කියන පොතත් ප්‍රධහන වැරගැන්නුම් කියලා මිග්‍ර විදර තියනෙක් නට කියන ප්‍රධහන වැරගැන්වුම් කියලා හරේ දැන් අපිට ඉදිරියෙන් බෙන මික ුංචි වාක ක්ඩයක් අපිලිය ගනිම දරුවනේ යට ඉදිරි ලන බනීම ලැන මෙහිදී තලාදයේ මෙහිදී තලාදයේ දෙපසම මෙහිදී තලාදයේ දෙපසම ආධාර ඇතිනිසා මෙිලි තලාද දෙපසම ආධහරක ඇති නිසා ආදහරක ඇති නිසා ඒ මත් ඇතිවන ඒ මත ඇතිවන බල බල එක පහත පරිදින මේ රූපය පරිදි ක්‍රියා කරයි කර ගන්න බල රූපයේ පරිදි ක්‍රා කරයි බල රූපය පරිදි ක්‍රියා කරයි මේ හේතුව නිසා මේ හේතුව නිසා ඇතිවන ප්‍රත්ථයා බලය මේ හේතුව නිසා ඇතිවන ප්‍රත්්‍යා බලය මේ හේතෝ නිසා ඇතිවන ප්‍රත්‍යයා බලය මේ හේතුව නිසා ඇතිවන ප්‍ර්‍යා බලය. වැලැක්තුවීමට ප්‍රත්්‍යබලය වැලැක්වීමට වැලැක්වීමට. ප්‍රධාන වැරගැන්ඩුම් ප්‍රධාන වැරගැන්ඩුම් රූපයේ පරිදි යොදයි. ප්‍රධාන වැරගැන්්බුම් රූපය පරිදි යොදයි. ප්‍රධාන වැගැඩුම් රූපේ පරිදියොයි ඔන්න එක්ක් අවස්ථාව සඳාව පැහදිලි කිරීමක් කලාා එඩ පස්ස බොදා අපේ නව වයිවයි අවස්තාව ගැන කියන්නට දැන් වයිවයි අවස්ථාව ගත්තහම දරුවන ඇත්තර මේ කොටස ගත්තහම කැඩි ලීවර න්නේ අේ ඒ කැන්ඩ ලීවරයා එතකොටඒ කඩ්ලීවර කොටසට උඩට තමයි අපි දරුවනේ කම්බි ද මෙීම සිද්ධ කරන්නේ අපි එක බෙන්ල මෙම පැහැදිලි කිරීමක් කරමු තම මේ කොටස ලියනක් කෙනෙ ඉන්න න හික්් පන් කර නොත්්රගන්නු කොටස ලනයිවද මම හිතන්න හැ ඉ ස්කේ ෂෝක් හරි ගහදන්න වෙලා යන වෙලාන නැතම් හ හොයි අපිට වසන පත වයිවයි කොටසගන කතා ගරුම් මේ ම පොත වයිවයි කොටසගෙන කතා කරනකොඩ යා ගැටිලීවරයක් විදරපි දකින්නේ. එතකොට ඒයාගේ දරුවන්නේ මිස් ලැබ් කොටසඩ පහ දරුව පාත්තෙ කළුව එක ෙම හල පත්තර ලා යන පත්තරතයි. ක්ොසොතා පාත්තන්න දාලාති යෙන්නේ. එවට ඒක ලක්න්න අප උඩ පත්තර තමයි කම්බිදීම කරන්නට වෙන්නේ. පැහදිරද බෙනනිම උඩින්දාාන කම්බිටි තමයි. අපිය දකින්න පුතා. හරි එනිස්සාලල මුලිම පුදා වයිවයි අ වස්ථාව කියැලා බැනිීමේ රපසහන්නගන්නට දක්ග බලන්න ඉක්මන් කරන්න බලන්න ඉක්පනි අඳන්න බලන්න. පැහැදිරි වඳලා ඉවර කරගන්න හොබයි මහිතන වැඩිවරයි කියලා. අපි දරුවනේ මේ සටා ඉදිරියය මෙනි මෙම ංචි පැදිල කිරීමක් කරමු රැ ලේන මෙම වයවයි අවස්ථාව ස අපි පුංචි පැදිලි කිරක් කරමු ලේනපතාමෙන මෙම ලන්න මෙම අවස්ථාව මෙම අවස්ථාව මෙම අවස්ථාව කැන්ටි ලීවර අවස්ථාව කී අවස්ථාවත් කැන්ටිලීවර අවස්ථාවක කැන්ටිලීවර අවස්ථාවකි මෙහිදී ඉහින් මෙහිදී ඉහලින් බලය යෙද ඉහලින් බලය යෙදන විට මෙහිී ඉහලින් බලය යෙදෙන විට තලාදය තලාදය රූපය පරිදි රූපේ පරිදි නැමීමට උත්සහ කරයි යැමීමට උත්සහ කරයි ඒ වැලැක්වීමට වැලැක්වීමට තලාදයේ ඒ වැලැක්වීමට තලාදයේ ඉහළ තලයේ තලාදයේ ඉහල තලයේ තලාදයේ ඉහල තලයේ වැරගැන්වුම් යෙදිය යුතුය වැරගැන්වුම් යෙදිය යුතුය ඉහ තලයේ. තලේ වැරගැන්ුම් යෙදිය යුතුය ඉ තලේ වැරගැන්ඩුම් යෙදී යුතුය හරේ හිට පස්ස කියනවා දෙවැනි කොටස හරේ උන්ගනි පටස කියනවා මෙම ගොඩනැගිල්ලේ දෙවන මහල සඳහා යොදන තලා දෙයක් වන අතර මිස්ට්‍ර අංගනයක ද න්රා සාරෙන් මිශ්‍ර කරන ලබන කොග්‍රී් එක ෙඩික් ොග්‍රට් යදනවලු. මෙම ොරිට ්‍රහනයේ ද තැන් පත් කරීමේ ද සුසන්හසන ද සහ පදම් කිරීමේද සැලිකිුතු කරු දෙක බක ලියන්නන කල කියේවා. පොතදැ අප ගත්තහම මුලිම කොගරිට් ප්‍රවාහනයේ දී අප දරුවනේ දැනගන්න ඕන බැනම කාරනක් පිළිබදව පලවන එක න අතමයි පපුත කොන්ග්‍රරිට් ප්‍රහනය කරන්න ටවන පුතා ක්ක් මිටට තයක් බාවිතා කරලා. ඒවගේම දරුවනේ කෝ‍රට් මික කොග්‍රට් හදාතත්තට පස්ස දා තන දක්වා ප්‍රවාහනය කරද රස්සානයක දරව ඉහල දරුවනේ සබිවීමේ කාලය වැඩි කරන්නට බො නත්තන් කොගිට් එක ධාරතනට ගෙනියන්න කලින් හයිවලිවර වෙනවා. පැහදිලද එනිසා දරුවනන්නේ අපිවැට කැනවා ආකල දරෝ්ව කියලා ආකල දර්වයකුතු කරන්නට වෙනවා. ඒවගේ ප්‍රවාහන සහහා ්‍රක් මිශ්්‍රකරත්තිය භාවිතා කරණට වෙනවා ප්‍රවාහනයේදී අපි එක එක ත කරබ වෙනම මෙහම තුන්වෙනි කොටසරන පුත උත්තරට එක ගන්න තුන්වෙවැනි කොටසරෙන ත්තරට එක ගන්න මුලි ලේනපුතා අප කොන්ගරිට් ප්‍රවාහනයේ දී කියලා හරි කොග්‍රීට් ප්‍රවාහණයේදී සලිකතු කරුණ කළ දාමු ලනපුතලා පොග්‍රරිට් ප්‍රවාහනයේදී සලිකතු කරනු හොයි ප්‍රවාහනයේදී සැලක කරනු තම පුතා බෙන මේවා අපි කකින්න එක ලියනො ඩොඩ්ඩ ලේනවා අපි කරුණු දෙ එකක් ලියා ගනිමු පළවෙනි කරුණලියන්න ප්‍රවාහනය සඳහා ප්‍රවාහනයේ සඳහා ප්‍රවාහනය සඳහා ් මිශ්්‍රකරපයක් ට්‍රප් මිශ්්‍ර කරතයක් යොදා ගැනීම ප්‍රවාහනය සඳහා ප්‍රක්්මිශ්‍ර කරතයක් යොදා ගැනීම හරි දෙවැනි කාරණවලයන්න ඩොට්ට එකක් දාලා දෙනි කාරණවලියන්න ප්‍රවාහනය කරන කාලය තුළ ප්‍රවාහනය තරන කාලය තුළ ප්‍රවාහනය කරන කාලය තුළ සවිවීම වැලැක්වීම සඳහා සවිවීම වැලැක්වීම සඳහා ආකළ ද්‍රව සවිවීම වැලැක්වීම සඳහා ආකල ද්‍රෞ්‍ය යෙදීම ආකල දෞ යදීම ආකල ද්‍රව්වය යද ආකල ද්‍රවය දීම හරි ඊළඟට ඔන්න ප්‍රවාහනයේදී සලකටතු කරනු හරේ ඊනඟට ප පොතයහානවට තැන් පත් කරදේ තැන් කොග්‍රී් තැන් පත් ක රති සලකන කරු ගණනාවක් තියෙනවා ත් තමයි හදාගත් කොංග්‍රීන් ි්නය මිනිතුතියක් ක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කරනට වෙනවා එවගේම කොග්‍රට්ට එක දාන්න කලින් පපුතේ කොංග්‍රීට් නෙට් එක ඒ කියන්නන්නේ අපි කරනමො දරුවනේ මේ වැරගැනුම් කම්බි දල දරුණේ රැඳවීම සඳහා අපි භාවිතා කරන දරුවනේ තවරින් ඩොක්ස් වරන කට මේ ආවරණ කට නියමිත පර්තරයට නියමිත මට්ටමකට යෙදීම කළේතුයි මල බැඳුන වැරැගැනුම්බි භාවිතා නොකළේතුයි හවිතා කරන වැැගැන්නනුම් කම්බිසිියල්ල හඳින් ගටගසා තිබියයුතුයි. ඉහලක සිට පහලට හෝ තිරස් අතර කොංග්‍රීට් විසිකිරීම නොකළ යුතුයි. හැදිලද හරි ඔවතමයි පතාි කොග්‍රට් ැන් පත් කරදදි දැනගන්නට ේවල්. එනිසත් වෙවිනි කාරණාවලයන බොද දෙවිනි කාරනාව කොංග්‍රරිට් තැන්පත් කිරීමේදී සලිකයතු කරනු කිරලෙනවා. කොග්‍රට් තැන්පත් කිරීමේදී සැලකයුතු කරනුගොග්‍රට් තැන්පත් කිරීමේදී සැලකියයුතු කරුණු. ංග්‍රෙ තැන්ත්කිරීමේ දී සැලකුතුරුණු. අප එකන්න එක කලියම බැෙනම මෙහම පලිනි ඩොට්ටගැ තැන්පත් කරදි සල කන කුණු යටති පලවෙනි කෙනලියම හම පලනි කෙනලියනවා මිස්්‍රණය සකසා මිස්්‍රණය සකසා මි්‍රය සකසා මිනිත්තු තිහ මි්‍රණය සකසා මිනිත්තු තිහක් ඉක්මවා යාමට පෙර ස්පනකසා මිනිත්තු තිහයක් ඉක්මවා යාමට පෙරඉ යා ප තැන්පත්කර අවසන් ට පෙ තැන්පත්කර අවසන් ීම තැන්පත්කර අවසන් කිරීම තැන්පත්කර අවසන් කිරීම. දෙවනික් කනලියනවා? දෙක් න ලනවා දෙනික් කෙන ලනවා ර්‍රීට තැන්පත් කිරීම කෝ‍ර තැන්පත් කි ආරම්භ කිරීමට පෙරතැන්පත් කිීම ආරම්භ කිරීමට පෙර ආරම්භ කිරීමට පෙර හැඩයම් පෙට්ටිවල හැඩයම් පෙට්ටිවල හැඩයම් පෙට්ටිවල නිරවද්‍යතාව හැඩයම් පෙට්ටිවල නිරවද්‍යතාව කමා පිරිසිදු බව හැඩයම් පෙට්ටිවට නිරවද්‍යතාව කමා පිරිසිදු බව කමා කාන්දුවීම් නොමැති බව සහ කාන්දුවීම් නොමැති බව සහ ශක්තිමත් බව ශක්තිමත් බව පීක්ෂා කළ යුතුය ශක්තිමත් බව පරීක්ෂා කළ යුතුය ශක්තිමත් බව පරක්ෂා කළ යුතුය එලඟට කම්බි සඳහා කම්බි සඳහා ඇති වැසුම්ගල් බොගම්බි සඳහා ඇති වැසුම් ගල්වබ්ලොස් ගැන කියන්නේ නියමිත ප්‍රමාණයට හා නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට තැබීම නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට හැබීම නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට තැබීම එළඟට දරුවනේ එළඟ කාරණාව හතරනි කෙනා හතරනි කෙන යන්න පුතා එෙනීමම හතරණි කෙන අපිට ලියන්පුළුවන් මෙ කාරයට ලයනවා කම්බි 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 එකට එකතු නොවන ලෙස කම්බි එකට එකතු නොවන ලෙස ගතා කළේ බොදා කම්බියටට එකතු නොවන ලෙස හොඳින් ගැටගසා තිබීම කියලා හරි පයි් හොඳින් ගැට ගසා තිබීම ඊට පස්සබුදේ ඊඟට ඒළඟ කෙනාපි ගනගතා කරනවා ඊළඟ කැෙනා ලියන්න තවත් කෙනෙ කළියන්න භාවිතා කරන කම්බි භාවිතා කරන කම්බි භාවිතා කරන කම්බි මල කෑම්වලින් තොරවර් භාවිතා කරන කම්බි මල කෑම්වලින් තොරව තිබීම මල කෑම්වලින් තොරව තිබීම මල කෑම්වලින් තොරව තිබීම භාවිතා කරන කම්බි මල කෑම්වලින් තොරව තිබීම මල කෑම්වලින් තොරව තිබීම හරි තව කෙනෙක් අප පිළියමු තැන්පත් කරදි සලිල මත් වන තවත් කාරණවක් පිියමු වඩා ඉහල සිට වඩා ඉහට වඩඉ උඩ ගින්ඳල අතාරින්ඩි පා කල කියන්නේ. වඩා ඉහට කොන්ක්‍රීට් යෙදීම නො යුතුයඩ ඉරසිට කොග්‍රීට් යෙදීම නොකළ යුතුයඒවගේම තිරස් අතර ඇතරි විසික් කරන්න එපා කියලා කියනවා එකත් අපි ලියමුෝ. ලයනවා කොන්ක්‍රට් තැන්පත් කිරීමේ දී. කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී වැඩි දුරක්. ැන්පත් කිරීමේදී වැඩි දුරක් තිරස් අතට වැඩි දුරක් තිරස් අතට ගලායාමට නොදීම එහමන තැන් ගලායාමට නොදිය යුතුය ගලායාමට නොදිය යුතුය ගලායාමට නොදිය යුතුය ර හොන ප්‍රවාහනේද මකද කරන්න කලා කිවවා තැන්පත් කරදදි මොකද කරන්න කෙ කිවවා ඊළට කොංග්‍රට් සුසන්වසනය කරද්දිී මොකද කරන්න කියෙලා අභිතා කරනට වශයයි ද කොග්‍රීට් සුසන් අසනය කරද පුොතා එකම වේලාවක් එහම නැත්තන් සෑම ස්ථානයක්ම එකම ප්‍රමාණෙකට සුසංවසනය කරන්නට ඕන එකම කාලයක් ඒ සඳහා යොදාගන්නට වෙනවා වැරගැවම් කම්බිවෙල නොගැටන පරදි සුසංවසනය කරනට වෙනවා ඒවිත රැක්නෙමේ අදි සුසංහසනය හෝ නැතන් අවකම්පනය හෝ අධිකම්පනය නොවන ආකාරයට මේේදය කරන්නත් ඕනෑ පැදිලිනිි අපි දරුවේ අන්න කාරණාව වෙන මිහ නෝට් කරබ. එනිසල් යන්න ඊළඟට පුතා සුසම්වසනය කිරීමේදී සැලකියුතු කරුණ කෙර ලියන්න. සුසන්හසනය කිරීමේ දී සැලකියුතු කරුණු එක්පනිල්ලියන්නක සුසවසනය කිරීමේ දී සැලකියුතු කරුණු හොයි දැන් සුසංවසනය කරදදි සැලකියුදු කරුණ කෙර ලියලා ඒ අධය අපි දරනෙ කුණුනොහදරක් ලෙම බෙනෙහෙම පළවෙෙනනිි කෙනා ලයන්න. සෑම ස්ථානයකම සෑම් ස්ථානයකම ඒකාකාරව සෑම ස්ථානයකම ඒකාකාරව නක සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසන් හසනය කිරීම සුසන්හසනය කිරීම ඒන වර්ගපලය හෝ ගැමර වර්ගපලය පැත්තැයි ගැමුරු පැත්තැයි කෙලි පැත්තම ඒ කාරව සුසන්හසනය කරන්නට ඕන. හරේ දෙවැනි කාරණාව. නියමිත කාලයක් දෙවනිතැන යන්න නියමිත කාලයක් සුසන්හනය කිරීම නමිත කාලයක් සුසන්හනය කිරීම නමිත කාලයක් සුසන්හනය කිීම තුංවැනි ඩොට්ට එක දන්න වැරගැන්වම් කම්බිවල වැරගැන්වුම් කම්බිවල නොවැදෙන සේ වැරගැන්වුම් කම්බිවල නොවැදෙනසේ ස සුසන්හනය කිරීම වැරගැවම් කම්ිවලනො දෙනසේ සුසන්හනය කිරීම වැරගැන්වම් කම්බියවල න දෙනසේ සුසන්හනය කිරීම සුසන්හනය කිරීම වැරැවම් කම්බියල නො දෙනනසේ සුසන්හනය කිරීම තව කාරණාවක් ලයන්න තව කෙනෙක් ලේනවා අව සුසන්වසය හෝඒ ඇත්නම යන අවකම්පනය හෝ අධිකම්පනය එක එතා අවසුසන්වසනය කිවත් ගැටලුවක් නැහැ වඩාත් හොදයි අවකම්පනය හෝ අධිකම්පනය කර කිවන ඒ හරි එමට තන් අි සුසන්වසය හෝ අව සුසන් වසන කිවත් ගැඩුවක් නැහැ. හරි අවකම්පනය හෝ අධිකම්පනය එකකම්පනය කර දා ලදියය ගන්න එක වඩාත් වටිනවා. අවකම්පනය හෝ අධිකම්පනය නොවන පරිදි අධිකම්පනය හෝ අවකම්පනය නොවන පරිදි එය සිදු කිීම එය සිදු කිරීම ం වచ බ වැ දක් එක හරි හරි අदिకంని හ కంప නන රදි ව සුංහසනය ෝ අද ු සංහසර න පදි ඒ සිදු රීම හර ඔන්න සංහසය කර දි මොකද කරන්න ල කිවා ඊළගන පුතපි කතා කරන්නයට වෙනවා මේ පදම් කිරීමේ දී සලකදු කරුණු ගැන කතා කරනයට වෙනවා ද කරන ැන కంగ හ ේ ොට රන ්‍රయාවල. තම පදම් කිරීම කියලා කියන්නේ එද පදම් කිරීම දීමකද කරන්න කියලි පහැදිලි කරීමක් කරට වෙනවා හරි ඒයන දරුවනේ අපිට කරන්නට වෙනවා වර බැඳල දරුවන ලා ශක්ති දිර හදලා බතුර එකුතු කරලා පදම් කරන්න පුළුවන් එමන න් තෙත ගෝුණ ලින් ාවරණය කරන්නට පුළුවන් එමනත් න් දරුණ ලීකුඩු හරි තෙත වැල රිදාලා අපි දරුවුණේ පදම් කරන්න හැක්‍යාව තියෙනවා එද සපි ේන දරුවුණේ ඊල කාරණවල යනවා පදම් කිරීම කරණ මේේ ියන පදම් කිීමේදී සැ ියතු කරුණු කියලා පදම් කිරීමේදී සැලකයුතු කරුණු. එක ක්‍රමන මේ පදම් කිරීමදී සැලකයුතු කරුණු කරල න්න. පදම් කිරීමද සලිකයුතු කරුණු. බෙන මේ අදරුවනේ ලියනවා ක පැහලේනවා. ඉවරක් බැඳ වරක් බැඳ ජලයපුරවා එවරක් බැඳ ජලයපුරවා පොකුණක් ලෙස සැකසීම වරක් බැඳ ජලයපුරවා පොකුුණක් ලෙස සැකසීම. ක් බැඳ ජල ොරවා පොකුුණක් ලෙස සැකසීම පොකුණක් ලෙස සැකසීම එම නැත්තන් අපිට කරන්න පුළුවන් පුතා තෙත ගෝනිවලින් තෙත ගෝනිින් තෙත ගෝනිවලින් ආවරණය කිරීම තෙත ගෝනිවලින් ආවරණය කිරීම තෙත ගෝනිවලින් ආවරණය කිරීම තුගෙනය කෙනා තෙත්වූ වැලි හෝ තෙත්වූ වැලි හෝ ලීකුඩු තෙත්වූ වැලි හෝ ලීකුඩු ඒ මත විසිුරුවා හැරීම තෙත්වූ වැලි හෝ ලිකුඩු ඒ මත විසිරුවා විසිරුවා හැරීම මගින් විසිරුවා හැරීම මගින් අවසාන කෙනාලියන්න ජලයේ ගිල්වා තැබීම ජලයේ ගිල්ලවා තැබීම මගින් ජලයේ ගිල්වා තැබීම වගින්. ඔන්න ඔය වගේ ක්‍රම භාවිතා කරන නැට්ටමය වගේ පක්්‍රම යොදා න්න පුළුවන්දරුුණේ පදම්කිරීමේදී සැෙිකතු කරනු දිහට හරේ හරි ඊරඟට පුතේ අපිට කියනවා හතරවෙනි කොටස පියන් දෙක් සවිකරන්න පුළුවන් ජනල්ලු අසක් ඇඳල කොටස්ලක්පුළු කරන්නලු දැ අපි මේවැනකොට දන්නවා පුදා දොරවලු ුවසක් අනින්න නම් දන්නවා නනිල්ලුවවසක් අප අන්ඳල නැහ හැයි දොරවලු අස්සක තියන ාගටිකම ජනල්ලුවසකක් තියන්නේ හැබයි මෙතනැති කියන්නේ ජනල්පියන් දෙක් තියෙන නේලයක් ගැන ැිට කියන්නේ ඒකැන පියන් දෙක් තියෙන නේලයක් ගැන එයටකට එයාගේ අර අපි කතාදරපු දොරවලු අස්සක තිබ කොටස් ටිකම එන්නේ ඒන හිසක් තියෙනවා කනක් තියෙනවා කනුවක් තියෙනවා තට්ටුවක් තියෙනවා අවුල් පාසු තියෙනවා එසිියල්ලක් මේ විිරිමෙනවා කියන පුතා බෙන්න මේ විදියට අපිට පියන් දෙකක ජනේලයක් කොටස් ලපුුණු කරන්න පිට හැකියාව තියරවා. මේ ඔබ දකින්නේ පියන් දෙක පුතා ජනයලයක්හතරරිනි කොටසරුත්තරීමම ගන්නේ මෙතින පියන් දෙක ජනේලයක් මේ පියන් දෙක ජනලේ මේ තියන පුතා හිස අපි අරසාම්‍ය දොර ලුවස්ස කින දෙවල් තමයි යන මෙමතැනිිත් මේ හිස තියෙනවා මෙතන පුතා කන තියෙනවා මේ තියෙන දෙපැත්තක් තියන කනු යෙනවා මෙතැන එකයි මෙතැන එකයි කනු. ඒවගේම පට්ටම් තියෙනවා පටම් තමයිපතේ දොර කියයන ජනනිල් තියන වෑනකොට පිල් විදිර තියන පුතා පට්ටම ඒවගේ මේක මැදකනුවක් තියෙන එක විශේෂයි ඒවගේ ජනනිල් පඩිය පල්ලෑ කොඩසර යෙනවා ජනිල් පඩිය කියලා. හරි ඔබ මේ දකින පොටස්ටික පහැදිලව පුතා ඔබ රූපනය කරගන්න ඉක්පන් කරන බලන්න ඉක්වන් කලි ර කරගන්න රි ඊට පස්ස බොදා තවම එක අන්ඳන ලියනා ඉන්නවද ඉක්පන් කරන බලන්න ඉක්වන් කරම අපි ඒ පත්සන ොටස දේ ොග්‍රීට් වැඩ සඳහා භාවිතා කරන යන්ත්‍රෝප කරන පහ පහනවා කොග්‍රීට් දාන ඩවලට ගන්න යන්ත්‍රප කරන පහ. එකත් තමයිපු අපි ගන්නවා සවල ගන්නවා. තාච්චියය ගන්නවා. එවගේ දරුවනේ මිමි පෙට්ටිය ගන්නවා. එවගේ මල් බාල්දිය ගන්නවා. වතුරදාන්න හරිඒවගේ හෝස් බටය ගන්නවා හරි යගේ දරුවනේ දේවල් අපට කොන්ග්‍රීට් වැඩ සඳහ යොදාගන්න හැකියාවක් තියෙනවා. හරි අපි එනිසා කතා කරනම කොන්ග්‍රට් වැඩ සඳහහා භාවිතා කරන. යන්ත්‍රප කරන පහක් පහනවා මෙම පි කතාතරනවා පස්සෙ කොටසර දාළව අ කීපැලීම අපි දරුණන සවල 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 ඒවගේ කොග්‍රීට් මිස්ටන යන්ත්‍රය පොන්්‍රට් මිස්ටන යන්ත්‍රය කොන්ට් මිස්ටන යන්ත්‍රය එ වගේම මේසන් හැන්ද මේසන් හැන්ද මේස හැඳදඒ වගේ ආමාන පෙට්ටිය ආමාන පෙට්ටිය ආමාන පෙට්ටියඒ වගේම උදැල්ල උදැල්ල උදැල්ලඒ වගේ ජලය දැමීමට මල් බාදදිය හෝ සුදුසුප කරන එකන වතුර ධාදිය දරුවන පැර මල් වට සතුරදාන පොඩි ශවර එකක් ස්තරන් හැකරපු ට එක පාවිච්චි කරන්න අංෙකට තමයි මල් බාදය කියන්න ජලය දැමීමට මල් බාදී හෝ සුදුසුප කරන හ ඉක්පනි නොට් කරගන්න එට පස්බතා කියන අපිට දිවෙනි ප්‍රශ්නය රූපය දැක්වවෙන්නේ එල් හැඩිති ආධාර කියයකි එකන ඇන්ගල් බැකට් එකක් දිීලා තියෙනවා හරි මෙම වැඩපොටස සාදා ගැනීමට සුදුසූ නෝහ වර්ගයක් කියන්න කියලා කියනවා මේ එල් බැකට්ට එක අපට භාවිත කරලා දැඟල් බැගට් එකක් පාවිච්ච කරල අපට රායක් කදාගන්න පුළුවන් ගෙදර බිත්තියේ දරුවනේ අපිට බුදු පහන තියන තැනට රැක්ක එක කදාගන්න පුළුවන් එහවනත් තැ මුලුතැන්ගේ බාන්ඩ රඳවන තැනක රැක්ක එක කදගන්න පුළුවන් එල් බැකට එක භාවිතා කරලා ඒම කැනෙක්මය කියන්නේ එතකොට යම් කිසි ශක්තිමත් බවක් හි අඩන්ගුව පැවත යුතුවන නිසා මේ නිර්මාණය කරන්න බොහෝබිට දරුවන්නේ මුරුදුවානය වගේ ලෝහයක් නං වඩා සුදුසුවයි. ඊට වස්ස කියනවා එම ලෝහි තියන්නේෙටන ගුණනාන්ග දෙදක් හනවා අපි කතා කරක බෙන්මිහැම. දෙවෙනි ප්‍රශ්නයේ ඒ කොටස රපයෙනවා. දෙවිනි ප්‍රශ්නය කොටසට එනවා ඒක පලන කොටස සුදුසු ලෝහවාරදයක් හනවා වඩ සුදුසුීපුොදා මුරුදුවානේ සුදුසු ලෝහයක් ලේනම් මුදවානේ ටනවාම ති න් ද මුවානේ ගත්තර පස දරුවන සිදුරු කරන්න පහසුයි ඒවගේම දරුවනේ කැපීමට පහසු ගෙවා දැමීමට පහසුවි අන්නේේ වගේ වාසිදායක ප්‍රතක පයක් තියෙනවා එනිසා නපුතේ ගුණන්ක යනවා තන්න බව එහමත්තා ත්‍යතාව තියෙනවා ඒවගේමපුතා දැඩි බව තියෙනවා තතාව දැඩි බව වගේ ගුණනාන්ක තියෙනවා එකන ගෙවා දැමීමට සිදුර කිරීම හැකාව තිබීම තුන්වෙනි කොටස එම ගුණනාාගක තිබීමට හේතු මනවද කියෙ හනවා ඒ ගුණනාංගක තියන හේතු ඒ ගුණාංග තියන හේතු තමයි දරුවනේ මෙතැන සිදුරු කරනවා කපනවා තලනවා නවනවා මේ ගුණාංග වඩට අනුකූල වෙන්න නම් තන්නේ බවස්සාවා දැඩි බව තිබියුතුයි එක බෙන්න්න මෙම කියනවා එම ගුණාංගක තිබෙන්න්නේ හේතුව දෙනවතා මේ නැමීමේදී මේ නැමීමේදී කම වක්දාල යන ැලීමේ දී ැීමේදීකමා පැලීමේදී නොකැඩී නොකැඩී පිපිරීමෙන් වැලකී යුතුයි පිපිරීමෙන් වැලකී යුතුයි පිපිරීමෙන් වැලකී යුතුයි අන්න තන්නතාව තියෙන නිසයි ඒ බව අපි දකින්නේ තන්න්‍යතාව තියෙන නිසා ඒ වගේම දැඩි බව තියෙන නි තියෙන ගුණාකිපැක්ලයමු එම ලියනවා මෙය මෙය ආධහරකයක් නිසා මේ ආධාරකයක් නිසා බහරයක් හෝ බලයක් භාරයක් හෝ බලයක් බහරයක් හෝ බලයක් දරා ගැනීමේ හැකියාව බාරයක් හෝ බලයක් දරා ගැනීම හැකියාව දරා ගැනීම හැකියාව තිබිය යුතුයි දරා ගැනීම හැකියාව තිබිය යුතුයි තිබිය යුතුයි ඒැන දැඩි බව තියෙන්න්නට ඕනෑ දැඩි බව කැනයා. ට පස්ස පුදා අප අහනවා මයාගබ කොටස මිහි කැපිටල් ඒ වැඩකොටස නිෂ්පාදනය කර ගැනීම පියවර පිවෙලල් ියන්න කියල කියනවා. ඒ වැඩකොටස කියල කියන්න පුතාර එල්කරේ හැඩේ හදා ගන්න දිහ. දැන්කපුදා ඔය එල් හඩේ හත් එල් අකුරේ හැඩට මේ නිර්මාණය කරන්න දරුවනේ ගන්නවන පියවර ටික හනවා එදකට මුලින්ම්ම කරන්නටොන පුතා මේ බ්‍රගට්ට එක සොඳහා දරුවනේ ඔය එල් අකුරේ පාද දෙකදිගේ ශ දුවල්ටි අපි ගනයරන්නට වෙනවා මංග බැෙනමීම පැහැදිලි කරන්නවා මුළුදුරු හොයාගැෙන අපි දරුවනේ ඔය එල් බ්‍රකට් එක සද අවශය ලෝකොටස තෝරගෙන ඒක පුතා මිනුම්ටික සලකළු කරනවා. ඊට පස්ස පුතා අපි කරනවා සිදුරු කරන්න ඕන තැන් ික සලකුළු කරගන්නවා. කපන්් ඕන තැන් ටිග සලකළු කරනවා. කරලා මේ ලෝහෝකොටසේ පුතා අපි කපන්න්න ඕන තැන අංශක තල ිමහක ෝනෙක් ටන විදට පි දරන ොට ක් ැන ීමම ක පලලා. න මේ අඳරු කරපුු කොටස පලයින් කනවා අයින් කරලා මෙන්න මේ දෙන්න එක මතක ඔන්නහොම නමල තමයි අංශකනුවපු අපි හදාගන්නේ පැහැදිලි හර අපි අන්නඔය යාන්ත්‍රනය කරන විදිහ ස්ට බයි ටප් ලියම ෙඩිම හෙම පියවරෙන් පියවර හරේ ලියනනා දරුවනනි බී කොඩසට බිම හෙම අපි අන්කනය දා කරගෙන නොට් කරගනිමු ලියනපොත බිහෙම ලනවා එල් හැඩති ලියයනක මෙහම එක කරන සි ිය ක පි ලියකම. හැඩති ලෝහ පටියකින් එල් හැඩති ලෝහපටියකින් එල් හැඩති ලෝහපටියකින් එල් හැඩති ලෝහපටියකින් අවශ්‍ය දිග ප්‍රමාණය අවශ්‍ය දිග ප්‍රමාණය අවශ්‍ය දිග ප්‍රමාණය මැන සලකුණු කරගත යුතුය අවශ්‍ය දිග ප්‍රමාණය මැන සලකුණු කරගත යුතුයි වශ දිග ප්‍රමාණය මැන සලකුණු කරගත යුතුයි සලකුණු කරගත යුතුයි සලකුණු කරගත යුතුයි හරි එරගට දෙවැනි කාරණාවලියන්න දෙවැනි කාරණාවලියන්න එය එය ලෝහ කියතකින් කපා එය ලෝහ කියතකින් කපා ඒ ලෝහ කියතකින් පපා වෙන් කරගත යුතුයි එඒ ලෝකකින් කපා වෙන් කරගත යුතුයි එ ලෝහකතකින් කපා වෙන් කරගත යුතුයි එ ලෝහකතකින් කපා වෙන් කර ගත යුතුයි වෙන් කර ගත යුතුයි කිළඟට තුගනය කෙනා එහි හරි මැද මැන එහි හරිත් මැද මැන සලකුණු කර හරි මැදමැන සලු මැදි පොං්ච මැදි පොං්චයෙන් සලකුණු කරගත යුතුයි මැදිි පොං්චයෙන් සලකුණු කරගත යුතුයි මැදිි පොං්චයෙන් සලකුණු කරගත යුතුයි එඩ පස්සේ හතරණෙක් කැන ලියනවා කැපිටල් එල් හැඩති නැතැන් කැපිටල් එල් හැඩේ සකසා ගැනීම සඳහා කපිටල් එ හැඩය සකසා ගැනීම සඳහා කැපිටල් එ හැඩය සකසා ගැනීම සඳහා හරි මැදිින් හරි මැදිින් හරි මැදිින් ලෝහ කොටසක් කපා හරි මැදිින් ලෝහෝ කොටසක් කපා ලෝහෝ කොටසක් කපා ඉවත් කර ගැනීම සඳහා ලෝ කොටසක්පා ඉවත් කර ගැනීම සඳහා ඉවත් කර ගැනීම සඳහා සලකුණු කළයුතුයි සලකුණු කළයුතුයි. කියල දාල පුතාල බෙන්න්නමේ තහඩුවෙන් පිම අංශ හතලිස්පහක කෝනයට අනුව දරුවේ කපන කොටක් දෙක දරුණේ සකහන් කරලා මැද දරුවුණ බිනිම රේකාවල්ලින් රූපණය කරගන්න ඊතලයේ දාලාතයෙන දැල්ලියන්න ඉවත් කරන කොටස කියලා මේ ලා යටට ලිය ඉවත් කරන කොටස ිනිම මදකොටස ඉව කරවා තැනත ඉවත් කරව සිබිනිම අංශකනුවකට ඔයත් තලය හදාගන්න පට හැකාව තියවා නමලා හාගන්න පුරුවන් මැද මේේර් බ ඉරි හලා ඉවරල මෙැ ලියනවා දරුවනේ ඉවත් කරන පොටස. ඉවත් කරන පොටසා. එක්පනි මේ නොට් කරගන්න බලන්න ඉවත් කරන ොටස. ඒ නන්ස මැි පංචේ කියැන මොක්ද කියලා ැදිි පොං්චේ කියන්නපුතාත් ලෝහ මත සලකුණු කරන්නේ යදාගන්න තුල් එකක් ඒක දරුවන්නේ අපිට මෙහම මටියකින් පහරක් ගහල දරුවනේ සලකුණ කරන්න කලන් බොහමි අපි මේතිගන්නන්නේ සිදුරු ලුණු කරන්න සිදු ලකුණු කරන්න තරන්න මේපුොත සමාන්ත ාර නැතන් ලෝ අඩොටසක්මත දාාර ලකුණු කරන්න පි මැතිකංචේ ගන්නකපුලන් එක කෙවර දරුැමොත් මිියයකින් ගැහවට ඒඇගේ තුඩ ගෙවෙන් නෑ මොටවෙන්නේ ැතිෙනෙ. එක අපිට ධාර ලුණු කරන්න පවා දිිටුව ප නු කරන ප ි ච ප ච්ි ක ොක්් ත තියාග ගහිල්ල අප දාර් ලකුණු කරන හැකු තිෙනවා. එක ලෝහමත්ත සලකුණු කරන දාාගන්න උපරණය ක කියල මතක තියගෙන මතියකින් පරක් ගහතමයි එයාගින් වැඩක් ගන්නේ. හරිැන් දරුවනස ග්‍රයින්ඩරකෙන් කපා ඉවත් කිරීම කෙලවත් වැරදි කළලා අපතේ ග්‍රයින්දරකෙන් පන්න කලනු අපි සලකුණු කරගන්නපෑ.රි අන්න සලකුණ කිරීමෙනෙ ලපුුණු කරන්නනවා සලකුණු කිරීම කරලා ට පස ග්‍රයින්ඩරෙන් පාත්ත ගඩලුවක් නැහ. ඇබයි සාමාන්‍යෙන් අප වැඩවල අපි ග්‍රයින්දරයෙන් කපා ගැනීම බොහෝවිට කරන්නේ නැහැ එක ල්ලෝහ අපන කියටගෙන්ම තමම මේක කපනුත් සහ කරන්නමකද ග්‍රයින්්දරය වට එක් දැ අපි වැරදි නහැ එක කරන්නපුළුවන් අරි වැරදිහ ොහෝවිට කිය තැකින් පලම තයි බොහෝවිට අපි මේක සකස් කර ගැීම කරන්නේ නබ විවාහගම ලිවක් කල ඩුවක් නැහ පක්ටිකල් එක මේ කරන්නාවත් එෙම මේ ප්‍රක්්ටිකල්ල එකත් තියනවා මේ කරන ප්‍රශ්ය ම දාලා යෙන මේ පකට් එකක් එකද පටක්ෂණල හදන්න දයවා හරි මේක හදන් දෙනවා අපි ඉස්සරහට අපි විවාහගට යන්න කලින් අපට ප්‍රක්්ටිකල් ටික කරන්න පුළුවන්ගයි මොකද කොහමත් නොබෝ දිනකින් ඔය රටේ තත්වේ සමනයවී මක් සිද්ධ වෙයි මොකද මේ ඇැ කොරෝන තිබ්බත් රටාරී මොක කොරෝනත් එක් අපිට දුවන්න නිවෙෙන් නිසහට එතට අවස්ථාවල ලදුවිගස අපි භර්ක්ෂප්ක වැඩටි පටන්න අරන් වලාවේ සඳහ සම්බන්ධ කර ගැනීම කරන තකොට මේ දෙවල් එහිද අපි සාකච්චා කරනවා. පුළුවන්වෙේ නේ දෙ කෙලා ැ අනිවාරම පුුවන් වේ කලන මොකද හේතුව රට කොරන ප්‍රශ්නය අද හඩිවරණය කන්නේ මේකතව ුරුදුදකාහමරත් දෙක කිය. මේක මේ මාසකින් දෙකටින්වර නෑ ඒ ප්‍රශ්නය තියෙයි ලෝකයේ මේ ප්‍රශ්නය අවුදුදක් දෙක් ැනකම් මේ කොන වසග තක්ත ති ට තැතැන්ගලින් කරන රගින් හම්බවෙේ ඒ ප්‍රදශවල රෝගින් රෝධානය ලක්රයි හෙම ඩවෙයි නමුත් රටම සම්පූර්ණයම වහලා මේකර එක තේරුමක් වෙන්න නැහ නිසමයම් ප්‍රමාණක පාරනය කර ගත්තට පසය රටාරී එතකොටාය අපිට මේ කෝමත්තව උපරිම මාසකින් හමාරකින් අපිට හම්බඩ පලළහන් වේ බලමු ගබේ හර. අපිට පස් එනදරන හොන්න දැන් තකොට යිම් කරනා කියලා කිවවා ඒයටවස පස්සන කාරනාව ම ලියනව මෙහම මේකොටස මට තාව වර නැතිකනෙ න මෙ ස්කේෂ්ක් හගදන්න වෙලාන නැත හරි පස්සනි කාරණාවටම මෙනවා අර මැද තිය සිදුරටිත් අපිහදාගන්න පප එඒනි සලියන පොත පස්සනි කාරණාව මෙ හෙම පස්සනක් කන ලේන මෙහෙම ලේන පොතා ඇන තව් විදීම සඳහා ඇන තව් විදීම සොඳහා තව විදීම සඳහා දී ඇති අගයන් මැන දඇ අගයන් මැන දී ඇති අගයන් මැන මැදිි පොංචයෙන් දී ඇති අගයන් මැන මැඩි පොංචියෙන් මැඩි පොංචයෙන් සලුකුණු කරගත යුතුයි දී ඇති අගයන් මැන මැඩි පොංචියයෙන් සලකුණු කරගත යුතුයි ඇදි පච සලකුුණු කරග යතු වරහ ක්‍රදාන මේ සඳහා සඳහා වැඩොටසහි මේ සඳහා වැඩකොටසහි මධ්‍ය රේකාව මේ සඳහා වැඩකොටසහි මධ්‍යරේකාවවැඩකොටසහි මධ්‍යරේකාව ජනී කැලිපරයක් භාවිතයෙන් කළ හදා ගන්න ජනී කැලිපරයක් භාවිතයෙන් වැඩකොටහි මධ්‍ය ේකාව ජනී කැලිපරයක් භාවිතයෙන් ඇඳ ගත්ත හැක ජනී කලිපරයක් භාවිතයෙන් ඇද ගත හැක ඇද ගත හැක ඇද ගත හැක ඇ ග ැ හරි එට පස හැවනි කෙනා තියෙනවා වත් කාරණම් මියයනවා දෙමයාගේ තහඩුවේ නැම ර එල් බ්‍රැට් එක පැත්තේ දරුණේ කවුෂේප එකකත්තියෙනවනනික්්‍රකොටස් දෙක අන්නන්නේ ගැන පොඩි පහැදිලි කිරීමක් කරනවා දෙපස වක්්‍ර කොටස් ද දෙපස වක්්‍ර කොටස් ද සලකුණු කරගත යුතුයි දෙපස වක් කොටස් ද සලකුණු කරගත යුතුයි දෙපස වක්කොඩක්ස සලකුණු කගත යතුයි දෙපස වක්ක කොඩක්ස්ත සලකුණු කරගතය යුතුයි හරේ ඊට පස්සේ දරුවනේ අපේ තවලියනවා අන්ක හත කාරණාවදිර ලියනවා මෙයාගේ දරුවනේ මේ අ දිීල තියන තහඩුොටස නවාගන්න ටිපැ හරි එකත්ත පිලියන මෙහෙම මුලින්ම වැඩකොටස රංශක අනුවක්හදදාගන්න පපැිේගල්ලීම මුලින්ම වැඩකොටස දඩු අඩුවට සවිකර මුලිම වැඩකොටස දඩු අඩුවට සවිකර දඩු අඩුවට සවිකර දෙපස වක්්‍ර කොටස කපා දෙපස වක්්‍ර කොටස කපා දෙපස වක්්‍ර කොටස කපා අවශ්‍ය හැඩය එනතෙක් අවශ්‍ය හැඩය එනතෙක් පිරිගා ගත යුතුයි අවශ්‍ය හැඩය එනතෙක් පීරි ගා ගත යුතුයි අවශ්‍ය හැඩේ එනෙතෙක් පීරි ගාගත යුතුයි අවශ්‍ය හැඩේ එනතෙක් පීරි ගාගත යුතුයි අවශ හැඩේ එනතෙක් පීරි ගාගත යුතුයි. හරි අවශ්‍ය හැඩේ එනතෙක් පීරි ගාගත යුතුයි හරි අවශය එනතෙක් පීරිගාගත යුතුයි එටකොට ඊට පස්ස දරුවනේ අපි මේක මැ සිදරුටි තියවා හරි සිදුරටිකත් අපි දරුවන්නේය සකස් කරන්නට එන ංකු දදුමියන්ත්‍ර භාවිතා කරලා හරි රජ්. ට පස දරුණා තිියනවා ඉන් පසු මැදකොටස අපිස්සලම් කියේරෙන ැදකොටස කප අංශකනු හදා ගන්න එක කියමුවා. ඉන් පසු මැදකොටස කපා ඉවත් කළ යුතුයි. ඉන් පසු මැදකොටස කපා ඉත් කළ යුතුයි මැදකොටස කපලා යින් කරලා ඊට පස කරන්න දනුවන්නුවට තියල දරුවනේ මේකහි අද කරලා මිතියකින් ගහලා තමයි ඔය එල් හැඩය අපි හදාගන්නේ. ඊට පස අපි කියනවා දැන් දැන් නතව් දැන් ඇනතව් බංකවිදුම් යන්ත්‍රයක් ආධහරයෙන් සිදුටිකත් අපි හදා ගන්නට ඕන දැන් ඇනතව් බංකවිදුම් යන්ත්‍රයක් ආධහරයෙන් දැන් ඇනතව් බංකවිදුම් යන්ත්‍රයක් ආදහරයෙන් බංකවිදුම් යන්ත්‍රයක් ආදහරයෙන් නිවරදි කටු යොදාගෙන ඒකඇ මම අටක විෂ්කම්බය සයිත කටු නිවැරදි කටු යොදාගෙන නිවැරදි කටු යොදාගෙන විදගත යුතුයි නිවැරදි කටයොදාගෙන විදගත්ත යුතුයි විදගත යුතුයි විදගත යුතුයි හරිේ ඒට පස්ස දරුවනේ අපි දැ ඉල කට කතා කරනවාට දඩුුවඩුවක හිර කරලා අංශක අනුවට නමා ගමු එකක් දියමු. දැන් වැඩ කොටස දැන් වැඩකොටස දඩු අඩුවට අල්ලා වැඩකොටස දඩු අඩුවට අල්ලා කැපිටල් එල් හැඩය පිහිටන පරිදි නවා කැපිටල් හැඩය පිහිටන පරිදි නවා කැපිටල් එල් හැඩය පිහිටන පරිදි නවා මිටියෙන් තලමින් මිටියෙන් තලමින් නිවැරදි හැඩය ලබාගත යුතුයි මිටියෙන් තලමින් නිවැරදි හැඩය ලබා ගත යුතුයි මිටියෙන් තලමින් නිවැරදි හඩය ලබා ගතයුතුයි තිියන් තලමින් නිවැදි හැඩේ ලබාගත යුතුයි. හර ඊට පස්සපුතා කපද්දි සහ සිදුර කරද ඇති විච්ච කටුකොහොල් නිවත් කරන්න පිරි ගා ගන්නට වෙනවා අවසාන කාරනාව විදිර පේකළියමු තියලි වරරමු දෙනපුතා අවසානයේදී එව අ අවසානයේ සියලුම කැපුුම් ධරවල අවසානයේ සියලුම කැපුුම් දාාරවල සියලුම කැපුුම් දාරවල කටු කොහොල් ඉවත් කළ යුතුයි සියලුම කැපුුම් දාරවල කටු කොහොල් ඉවත් කළ යුතුයි කටු කොහොල් ඉවත් කළ යුතුයි. හරි ඊට පස්සේ එ සීකොටසටයනවා කියනවා ඒ සඳහා අවශ්‍යෙන් උපකරණ පහක් නමුකර ඒවායෙන් සිදු කන්නන කාරය බැගන් ලියන්න කියලා කියනවා තැන් මේ සඳහා ඕඩනවපුද වානේ රූලක් ඕනෙවෙයි හරි ඒවගේම මිටියක් ඕනෙවෙයි ැදි පංචයක්ක් ඕනවෙයි දන්ඩුවඩුවක් ඕනවෙයි, විදුම් කට්ටක් ඕනෙවෙයි. පීරක් ඕනෙවෙයි. පැහැදිලද දඩු අඩුවක් ඕ ඕනේම දනවග කියවන හරි ඔන්න උපරනට කවනේවා දැන් මේ වගගේ කරන කාරයන් මයි ඉල්ඟට පෙෙන් හන්නවග ලෝහකපට කියදක් ඕනෙවෙයි. හරි අපි ලියමු බෙනමහම මේ කාය කරන්න ඕනව උපරන හරි මං හිෙත මේේටක ලියාගනැතික ලඩු පඩුවත් තියෙනැනෙක් න ගන්න හරි. අප කතා කරන්න පු සීකොටසට සීකොටස කියනවා මිනිමේ කාරණාව මේ අවශ උප කරණ ටික අපේඉන්නෙ උපරණලියම පු උපකරණ කපයක් ලියමු පුතා මුලි මලියනවා යකඩ කපන කියත යකඩ කපන කියත මුලිමිලන යකඩ කපන කියත කිය දාලා ඇයගෙන් කියන්න කාරලියන මිමිහම. වැඩකොටස වැඩකොටස වැඩකොටස්. කපා ඉවත් කර ගැනීම වැඩකොඩස් කපා ඉවත් කර ගැීම ඉවත් කර ගැනීමට වැඩකොඩස් කපා ඉවත් කර ගැනීමට තවත් අවශ්‍යඋපකරණයක් කපිළියමු තවත් අවශ්‍යඋපකරණයක් ලේ න පුතා මැදිිපොංචය මැඩිපොංචියය මඩි පොංචිට ඕනවෙන්න පුොතා කැපුම් රේකා සටහන් කරගන්න ලියන්න කැපුුම්රේකා කැපුුම්රේකා ස්තීරව ලකුණු කර ගැනීමට ැුම් රේකා ස්තීරව ලකුණු කර ගැනීමට කැපුුම්රේක ස්තීරව ලකුණු කර ගනීමටරි තුන්වෙනි කාරණාවලයන ැ උපරණ විදර තුන් නිපකරණන තම පුතන් මටිය තුන් නිපකරණන තමපුතම් මටිය ලේන පුංචිරිි කැල්ලක් හල මෙහෙම අවශ්‍ය හැඩට අවශ්‍ය හැඩට නවා ගැනීමේදී අවශ්‍ය හැඩට නවාගැනීමේ දී බලය යෙදීමට අවශ්‍ය හැඩයට නවාගැනීමේ දී බලය යෙදීමට අවශ්‍ය හැඩට නවාගැනීමේ දී බලය යෙදීමට මිතිියක්කෝන වෙනවා. තවත් උපකරණයක් අපි ලියනාබොදා බංකු විදුම් යන්ත්‍රය කෙල ලියනවා බංකු විදුම් යන්ත්‍රය බංකු විදුම්යන්ත්‍රයේ භාවිතා කරන මොකටද කියලත් අපි නියම මෙහෙම බඳු ංකු යන්ත්‍රයා විදුම් කටු කෙල ියන්න බංු විදුම්මයන්ත්‍රයා විම් කට විදු කට ලයන පුංචි කෑල්ලක් ගහලා ඇන තව් විද ගැනීමට ඇනතව් විද ගැනීමට ඇනතව් විද ගැනීමට තවත් උපරණයක් විදිර අපි ියෙමුකොතත් පීර පස්සන කැනවි දිහයට පීර පීර භාවිතා කරන කාරය අපි ලියම මෙහෙම ලේනවා කටු කොහොල් ඉවත්කිරීමට පිර පවිච්ච කරන කටුකොහොල් ඉවත් කිරීමට ගමාවක් දාලල යනවා වැඩි කොටස් ගෙවා දැනීමට වැඩි කොටස් ගෙවා දැනීමට තවත් එක උපකරණයක් අපිළියමු වානයේ රූල වානේ රූල වානේ රූලක් මොකොට පාවිච්චි කරණ කෙලියමු අවශ්‍ය දිග මැන ගැනීමට අවශ්‍යදිග මැනගැනීමටරේ තවත් යොදාගන්න උපකරණයක් අප පිදියට අපි ියෙම පුතා අඳින කටුව අඳන කටුව දෙන කටුවක ප්‍රයෝජනය තමයිපු දලියනවා වැඩ කොටසමත වැඩොටසමත රේකා ඇඳ ගැනීම වැඩ කොටසමත රේකා ඇද ගැ වැඩොටසමත රේකා ඇඳ ගැනීම හර ඔන්න දරුවුණේ පහත් ඇහුව මෙම හතක් ලිව්වා ඉට ගෙනගේ ඩ කොටස මෙයාගේ කැපිටල් B වැඩකොටසම නිෂ්පාදනය කරන පියවර ලියා දක්වන්න කියලා කියවා ඒට කියන වැඩකොටස ඔය B කියන වැඩකොටස ගත්තර පස්සේ ඔබි වැඩකොටස නි්ානය කරන පියවරයි හහන්නේ. පතයි B වැඩකොටස නිෂ්පානය කරන පියවර ගත්තර පස්සේ අපිට පුළුවන් වෙනවා ඔය එල් බ්‍රැගට්ටක මත තහඩුව තියලා දරුවන ඔය දුරවල් සහිතව මනිනුම් ඒේ ලක්කුණු කරගෙන සිදුරු විින්නවන තැන් විල ය සිරු තියන තැන් සලකුණු කරගෙන ංකවි මන්ත්‍ර භාවිතා කරලා සිදදුරටක ෙදගෙන. අවශ්‍ය මිනිුම් ිකදුවනේ රේකාදිගේ ලෝහය කපාගෙන කටුකොහොල් ලිවත් කරන පීරි ගාල සකසා දත්තානම් මේක පුතා නි වැරදි එක සරලව අපි බෙන්න්න මෙම වැඩ විස්තරයක් නැතුවලියෙමු දඩකොටසට පුතා පිළතුර ටි බෙම දිකොටසන පිළතුරු අප පියීවර තුනු හතරකින් ලියෙම පලිරම් එන මෙහෙම සපයා ඇති තහඩුව ගෙන සපයා ඇති තහඩුවගෙන සපයා ඇති තහඩුව ගෙන අවශ්‍ය මිමී සපෑ ඇති තහඩුව ගෙන අවශ්‍ය මිමී ලකුණු කර ගැනීම අවශ්‍ය මිමී ලකුණු කර ගැනීම ඇක දෙවැනිය කෙන ලියනවා දෙවැනි කාරණ වලියනවා. තවු සිදුරු සඳහා තවුසිදුරු සඳහා ස්ථාන ලකුණු කිරීම තවු සිදුරු සඳහා ස්ථාන ලකුණු කිරීම පරහන කර දාන්න පුතා මැදිපොංචිය යොදා ග කරදාන්න. ඇදිි පංචියේ යොදාගෙන බැති පංචියොදා ගෙන ඊළඟට පුදේ තුන්ගෙන කාරණවලි න්න තුන්ගනි කාරණාවලිියන්න එම ඇනතව් එම ඇනතව් එම ඇනතව් පෙර වැඩකොටස සමඟ එම ඇනතව් පෙර වැඩකොටස සමඟ එක මත තබා වැඩකොට්ස සමඟ එක මත තබා එක ම තබා විදුම්යත විදුම් යන්ත්‍රයෙන් විදගැනීම එකම ත විදුම් යන්ත විග විදුම් යන්ත්‍රයෙන් විද ගැනීම හරේ එළඟටනවා නිවැරදි මිනුම් විගත්ර පසලර නිවැරද මිනුම් වලට නිරදි මිනිුලට හැඩකොටස් කපා ඉවත් කිරීම හැඩකොටස් කපා ඉවත් කිරීම අවසා නිති පුතා විදීමේදී සහ සිදුරු කරත් එග කැපීමේදී ඇතිවිච්ච කටු කොහොල් ඉවත් කරන්නට වෙනවා අවසාන කාරණ වලියන්න කටුොහොල් කටු කොහොල් ඉවත් කිරීම කටු කොහොල් ඉවත් කිරීම හරි පොන්න පුතතා අතනින් අපි තු දෙවිනි ප්‍රශ්න වැඩටකිි වැර කරනවා එනවාට තුන්ගනි ප්‍රශ්නයට ගනි ප්‍රශ්නය කියනවා පලිග චෝලන පද්ධතිය අවශ්‍යතාවය කටයෙන් පැදලි කරන්න පුළංගු චෝලන පද්ධතියක් කොනවෙන්න පුතතා අ්‍යන්තන දාහන න්ජිින්වල විශෂම දරුවන පෙට්‍රල් භාවිතාතර ඉජින්වල ජෝලනය ඇතිකරගන්න දරුවනේ පුළංගු අවශ්‍යයයි අන්න පුළිංගවති කරන්න තමයි අපේ පුළිංග ෝල්ලන පද්ධතියක් ප්‍රදා ගැනීම කරන්න. එනිසත් තුන්ගනි ප්‍රශ්න කොටසන පුක්තරයක් ගන්නවා පුළංගු චෝලන පද්ධතියක අවශ්‍යතාවය ඔබ ලියලත් ඇති. පාඩු තියනම් න මෙම අපි නොටර ගැනිීම ලයනවා අභ්‍යන්තරදහනචි අභ්‍යන්තර දහන ඉංචිමක අ්‍යන්තරදනචික ජවය ලබා ගැනීම සඳහා ජවය ලබා ගැනීම සඳහා ජවය ලබා ගැනීම සඳහා ව බාගනීම සඳහා දහන කුටීර ඇතුළ ජවය ලබාගැනීම සඳහා දහන කුටේරය ඇතුළ නිවැරදි වේලාවට දහන කටේරය තුළ නිවැරදි වේලාවට ඉන්දන දහනය සිදුකිරීමට ඉන්දන දහනය සිදුකිරීමට අවශ්‍ය පුලින්ගුව ඉන්දර දහනය සිදුකිරීමට අවශ්‍ය පුලිංගුව ලබාදීම ඉන්දන දහනය සිදුකිරීමට අවශ්‍ය පුලින්ගුව ලබාදීම රදදානසිදු කිීමට වශ්‍ය පුංගල බාදීම. තයාගේ बීකොඩස කියයනවා පුලිංගු චලන පද්ධතියක රූප සරාණක් ඇද එයාගේ ප්‍රධානඋපාන්ග පහ අහනවා දැන් පුළංග ජෝන පද්ධතියක් ගත්තාම බැටරයක් තියෙනට වෙනවා. ඒවගේ දර්ුණන ජෝලන යතුරක් තිය නට වෙනවා ජොලන දංගරයයක් තියනට වෙනවා එයා ඇතුළේ ප්‍රාථමක සසාදතිියක කෙනන ංගදග තියනයටට ඕන ඒවගේම බෙදාහැරීමේ බදක් තියෙනවා බෙදා හරීමේ පියනක් තියෙනවා බෙදාහැරීමේ බන්ධ තුළ කැමියයක් තියෙනවා ග්ඩෙන්සරයක් තියෙනවා විස්පර්ෂක තුළු තියෙනවා. ෙදැහැරීමේ පියන තුළ බ්‍රමකයක් තියෙනවා ඒවගේම තබා ග්‍රතියනවා ඒවගේම පලිගු පේනු තියනෙනවා ඒ වගේම සම්බන්ධ කර රහැන් ටික තියෙනවා හරි ඔන්න උපාගටික තමයි දරුවනේ පුලළිගු ජොලන පද්දතියක් තුළ අපගපුතා දකින්නේ අපේ අහන්න ඒයි පුළිංගු ජොලන පද්ධතියකර උපසරණ ඇඳලා යාගේ උපාංගු පහක් අහනවා අපි ඒනිසාදරුවන බීකනට සඳහ පිළිතුර ගන්න බැනම හැම පුළංගු ෝලන පද්ධතිය පුතබම මේ දකින්න ොළිගු ොන පදති මේ පොළි න පති ප ට එක මේතින්නේ න් එකක කියන්නේ බැටරිය අන්ක දෙක කියන්න జලන යතුර අන්ක තුන කියන්න ලන දගරය අන්ක හතර කියන්නේ පාත්මික දංගරය අන්ක පහ කියන්න දතික දංරය අන්ක හය කියන්නේ බෙදාහරීම මේ බෙහරිනේ බන්ධ අන්ක හත කියන්නේ විස්පර්ෂක තුඩ අන් කට කියන්න කැමිය අන්ක නවය කියන්නේ කඩෙන්සරය අන්ක දහය කියන්නේ බෙදා හැරිය මේ පන අන්ක එකළහ කියන්නේ බ්‍රමකය දොලහ ැෙ තබ අග්‍ර අන්ක දහතුන කියලා කියන්නේ පුළුගු පේනු හරි දැන් මඟපොදාලා විනාඩි තුනු හතරක් භාවිතා කරලා ඉක්මනින් වෙනම සහන දරුවුණේ අද ගන්න ට්ටක් ගාලා එක්වන් කල ඉන්න බලන්න ටක්ගලපටන් ගන්න ඉක්ප නිතනි වැර කරගන්න තර එක් අදගන්න හැකි ව න ක් හ ම දැ ද වරන්න දැ අද න වඩත් මගද ාහකට යන්න කලින් මෙ ඇඳ රුවේ ගඩත් වටන නිසා ලුවන් ඇඳලම ඉවර කරනුත් සහකරන්න ඉක්්වන් කරන බලන්න කරන්න දරුවනේ

ت <laughs> තව මේ අඳන කට්ටඉන්නවද මේ කධිකටේ තවින්න ඕන පොඩ්ටක් කියමට ටත්ක් ගලා ඉක්වන් කරන්න ම ඉතනප ල හරි ඇති කියලා අපේ මේක කොඩස්ටි ලකුණු කරගනිමු මෙ ල යන්න මෙයට ටිල්ලියන මෙ මේ කොඩස්ටි ලකුරගන්න මෙගේ ලකුණු කරගම් පුතා අන්ක එක කියලා කියන්නේ බැටරිය කියන්න මේගේ අන්ක එක කියැන බැටරිය අංක දෙක කියන්නේ ජොලන සවිචය අන්ක දෙක කියන්නේ ජොලන සවිචය ජොලන සවිචය අන්ක තුන කියන්න පුදා ජලන දංගරය අන්ක තුන කැන ජෝලන දංගරය අක හතර කියන්නේ දරුවන ප්‍රාථමික දඟරය අන්ක හර කියන ප්‍රාථමික දංගරය අන්ක පහ කියන්නේ ජතිීක දංගරය අන්ක පහ යැන ජතිීක දංගරය අන්ක හය කියන්න පුතේ බෙදාහරිනය බද අන්ක හය කියන්නේ බෙදාහරිනේ බන්ද ඉක්පන් කළගන්න අන්ක හත කියල කියන්නේ විස්පර්ෂක තුළු අන්ක හත කියන්න විස්්පර්ෂක තුළු එඩ පස්ස බොදා අන්ක හතහරි අන්ක අට කියල කියන්න කැමිය අන්කට කියන්න කැමිය අනක නවය කියන්නේ ධාරිත්‍රකය හෙමන තන් කණ්ඩෙන්සරය කඩෙසරය අංක දහය කියන කියන්නේ බෙදාහරණයේ පියන අංක දහය කියන්නේ බෙදාහරණයේ පියන අංක කොළහ කියන්න පුතා බ්‍රමකය අන්ක කොළහ කියන්න බ්‍රමකය අංක දොළහ කියන්නේ තබා අග්‍ර තබ අග්‍රය අංක දහතුන කියල කියන්නේ පලිංගු ේනු පලිගු පේනු. එතකට දැන් වලට පේන මෙන්නෙ මේ ඩිස්ටියට කප් එකගේ තියනවා මේ තම අග්‍රටික දරුණේ ඕඩ වෙලා යනවා එක තුන හතර දෙක ලෙස එක තුන හතරක ලෙස ඕඩ වෙලා තියනවා එතවට අන්ක එක ැන පර ම ළි ේන තු ළි ේන හතර ලිගු පේනවා දෙ වනි පුලිග පේනවා යි ්‍රම එක වටාවක් ැරකැනකොට මේ පුළිගු පේනු පිවලක දරනේ දහනය කිරීම සි නැ තම්ේ . ස්පක් ලබාදීම සිද්ධ කරන්නන්නේ එතකොට එක තුන හතර දෙ ැන ෆයිරිං ෝඩර එක දහන පිළිවෙලක් තමයි මේ ගාන දිලා තියන්නේ හරි ඒ එකත් අපට ඕනේ ස්සහට අපි බලබ ඊළඟට මෙයාගේ සීකොඩස කියයනවා මෙම පද්ධතිය තුළල විස්පර්ෂ තුදු වල අවශ්‍යතාව පැහැදිලි කරන්න මෙනි මෙැදන තියනෙන පුතා විස්පර්ෂකතුඩු මේ විස්පර්ෂකතුරු තියෙන්නේ ඇයි කියලා යහන්නේ මේ විස්්පර්ෂකතුරු තියෙන්මල කාරය කියන්නේ අපි දන්නවා මේ දරුවනේ ැමිය ැරකෙන කොට විස්පර්ෂකතුරු ඇත්තෙනවා විස්පර්ශෂකතුඩු ඇත්තීමමත් එක් ප්‍රාථමික දංගරය ගලන දහරාව ක්ෂණිකව පුතා විසන්ධි කරලා යාගේ වෝල්ට ේතාව වෝල් බිඳදුවට ගේෙනවා. අං ඒවෙලාේ විද්‍ය චුම්බ ප්‍රේරන මූ ධර්මයට අනුව දීක දංගරය තුළ. අධි ෝල්ට තාව ඇතිකරගන්නවා. ආංගේ දේට තමයි බෙන මෙතර තියනේ පුලිින්ගුපේ මෙන්න මෙතර විස්පර්ෂකතුර පුතා ඕඩ වෙන්නේ. ඒනිසාත් තුන්ගවෙනි ප්‍රශ්යට නතත් තුන්ගනි කොටස එක සී කොඩටසර උත්තරයක් මම මෙතෙින්ම්ම දෙන්න. හරි විස්්පර්ෂක තුළු අවශ්‍යතාව පැදිලි කරන්න කියනවානනි මංගකම මෙහෙම කියන්නම් ඒකැන මෙනිමින් තුඩුවල අවශ්‍යතාව යහන්න එලියනපුුටහෙම සීකොරසර උත්තර ලියන මෙහෙම දෙන්න කැමියේ චලිතයත් සමග කැමියේ චලිතයත් සමඟ කැමියේ චලිතත් සමග කැමියේ චලිතයත් සමග විස්්පර්ෂකො තුඩු කැමියේ චලිතියත් සමග විස්පර්ෂකො තුඩු ඇත්වීම සිදුවේ විස්පර්ශක්තුරු ඇත්වීම සිදුවේ ඇත්වීම සිදුවේ එවිට 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 ප්‍රාථමික දංගරය තුළ ගලන එවිට ප්‍රාථමක දංගරයේ ැන අංක හතර දංගරය එවිට ප්‍රාථමික දංගරය තුළ ගලන දහරාව දහරාව ක්ෂණිකව විසන්දිි වේ ක්ෂණිකව විසන්දිිවේ වී චණිකම විසන්දිවී එහි වෝල් තියතාවහි වෝල් තියතාවෝ බිඳුවක් බවට පත්වේ වල් තියතාව වෝල් බිඳුවක් බවට පත්වේෝ බිඳුවක් බවට පත්වේ මෙවිට මෙවිවිට විද්‍යචුම්බක ප්‍රේරණ මූලධර්මයකට අනුව මෙවිට විද්‍ය චුම්බක පේරණ මූලධර්මයකට අනුව විදදු චුම්බක ප්‍රේරණ මූලධර්මයකට අනුව ඇත මූල ධර්මයට අනුව විද්දු චුම්බක පේරණ මූලධර්මයට අනුව දුතිීක දංගරය තුළ දුතිීක දංඟරය තුළ අධිවෝල්ටීයතාවයක් හටගනිී දෘතියක දගරය තුළ අධිවාෝල්ට යතාවයක් කට ගනි දතික දගරය තුළ අධිවෝටියයතාවයක් කට නි වන්න ඒදයට තමයි විිස්පර්ෂක තුරු පුතා තියෙන්නේ යිවෝල්ටේජ එක හදන්න දායක වෙන්න පහැදලෙන හොඩයි. ඩීකොටස කියවා පදධතිය තුළ ෝල්ටියයතාව අදිෝල්ටියයඇතාව පේරණය නොවීීම සිද්ධවෙෙන්න්න පුළුවන් හේතු දෙක් තැන් හයිවෝල්ටේජ එකක හැද නැතිවෙන්න හතුම නොවද කියෙ හනවා එකක් තමයි මේ පුලුංගු පේනු දුරල වෙලා හරි ඒවගේම දරුවනේසරරිද තු අදිවෝල්ටිතාව පේරනයෝ නොවීම හේතු දල් පේ නොීම හැතම මෙීමේ විස් පපර්ෂක තුරු පර්තරය පුතාාව වෙනස් වෙලා. හරි එහමනැම් විස්පර්ෂක තුළු පිලිස්සිලා. පැදිලිද එහමනැත්තම් මේ කන්ඩන්සරයගේ දෝෂ තෙරුණාද අන්නඒ ජුලන දංගරයේ දෝෂ බ මේවාගේ දේවල් නිසා තමයි අධි ෝල්ට ියතාවයක් පුතා හටගන්න නැත්ති. හරි අප ඒකත් උත්ර මෙහම ලියමු. ඩීොඩ සලත් උත්තරලියන්න. අධි ෝල්ට ේතාව ප්‍රේරණෙන් නොවන්න හේතු. කියියන මෙහම විස්පර්ෂකතුළු පිලෙස්සීම කීපයක් ලියමු. විස්පර්ෂක තුළු පිළිසීම විස්පර්ෂක තුදුු පිළිසීම තම එකක් ලියන්න විස්පර්ෂක තුඩු පරතරය වෙනස්වීම විස්පර්ෂක තුඩු පර්තරය වෙනස්වීම විස්පර්ෂක තුළු පර්තරය වෙනස්වීම විස්පර්ෂක තුඩු පර්තරය වෙනස්වීම විස්පර්ෂක තුළු පර්තරය වෙනස්වීම කඩන්සරයේ දෝෂඩසර දෝෂඩයේ දෝෂ ඒවගේම තව එකක් ජොලන දඟරයේ දෝෂ ජුනන දඟරයේ දෝෂ ඒවගේම ඒවගේම දරුවනේ තව කියන්න පුළුවන් අපිට ඒවගේම අධිවෝල්ටියයතා රැහනේ දෝෂ අධිවෝල්ටියයතා රහනේ දෝෂ අධිවල්ට ඉතා රහැණේ දෝෂ ඒ වගේවලපට කියන්න පුළුවන් හරි ඊළඟට ඊකොට සහනවා පළවෙනිිය කියෙනා ින්දර හතරකෙන් යුක් තෙන්ජම හන අනු පිළිවෙල කුමක්ද කියලා ය එජිමයේ සිරිින්දර හතරක් නම් තියෙන්නේ මේ ඔබ දකින්නෙත් මේ ස්පක්ලක් හතර සම්න්ධලා තිය සිරිදර හතර ගඩ දරුවන මේ දහ බලලාමවල ුත්තරය ගන්න පුළුවන්. මේ සිිින්දර හර යක් ැජම හනු පිළලවු කුක්ති කියෙලාහන්නේ එනම සිරිද හතරක ුක් තෙනුීම දහනු පළිවෙල ගත්තර පත්ස අපට කෙල්ීම න්න ුවන් පොතා ෆයිඩරි ෝඩ එක තුන හතර දෙක ලියන්න පුතා ෆයිරිං ෝඩ එක එක තුන හතර දෙක. එක තුන හතර දෙක එක තමයි ෆයිරිං ෝඩ එක එක තුන හතර දෙක හරි. ඒසේ පවත්වා ගැනීමට හේතුව පැහදිලි කරන්න කලා කියනවා පොතා දැන් එංචිමක දහන පිළිවල තන් දහන අනුපිළිවල සිරිින්දර පිළිවලට පිහිට අන්න නැහැ පලවනි සිලින්ද්‍රයෙන් පස්ස දෙක තුන හතර එහෙමන මේ යන්න දර්ුවනේ අතරින් පතර සිලින්දරවලයි දහනය සිද්ධ වෙන්නේ ඒට හේතුවා තමයි එංජිම බැලන්ස් කරගන්නට ඕන එංජිම තුළ ගට්ටන අවම කරගන්නට ඕන. එංජිම සුමට කරගන්නට ඕන අන්න එනිසා තමයි අතනම් පතර සිලිින්දරවල මේ දරුවනේ බල පහර ඇති කිරීම සිද්ධ කරු ලබන්නේ ලියන පොතම මෙහම එක ංචි පහැදිලි කිරීමක් ලියන්න හරි ලියන බනිම පුංචි පැහැද කිීමක් ලන්න ලන්න සිලින්දරයක බල පහර සිලින්දරයක බල පහර පි සිලින්න්ද්‍රයක බල පහර ඇතිවන පිළිවෙල සිලින්ද්‍රය එක බල පහර ඇතිවන පිළිවෙල සිලින්න්ද්‍රය එක බල පහර ඇතිවන පිළිවෙල සිලින්ද්‍රය එක බල පහර ඇති වන පිළිවෙල දහන පිළිවෙලයි දහන පිළිවෙලයි දහන පිළිවෙලයි. බල පහරත්වෙන පිළිවෙ දහන පිවෙලයි සි අනුපිළිවලට සිලින්ඩරවල අනුපිළිවලට බලපහර සිදු නොවේ නැත ඇති නොවේ සිලින්දරවල අනුපිළිවලට බලපහර ඇති නොවේ සිලින්දරවල අනුපිළිවෙලට බලපහර ඇති නොවේ බලපහර ඇති නොවේ බලපහර ඇතිවන්නේ බලපහර ඇතිවන්නේ බලපහර ඇතිවන්නේ අතරින් පතර සිලින්දර වලයි බල පහර ඇතිවන්නේ අතරින් පතර සිලින්දර වලයි බල පහර ඇතිවන්නේ අතරින් පතර සිලින්දර වලයි. එවිටවි එවිට එංගිමිහි ඇතිවන තැ ඇතිවිය හැකි එවිට එංගිමිහි ඇතිවිය හැකි විට එෙන්ජිමහි ඇවී හැකි එන්ජිමිහි ඇතිවී හැකි ගට්ටන අ ගට්ටන අමී සුටේ ගට්ටන අවම වී සුමටවේ ගට්ටන අවම වී සුමට වේ සුමටවේ. සුමට වේ හ. ඊට පස්සේ අපේ එනවා කතා කරන්න දරුවනේ වන දහන පිළිවල හරි දහන පිළිවෙල පවත්වා ගන්න හේතු හරි එන්ජිම සුමට එනවාක් කෙලපි කිරවා. ඊට පස් අපයාගේෆ කොඩට එනවා මෙම පද්ධති තුළ ධාරිිත්‍රක සබන්ධ කරන්නේ කෙේ දෙරනන් වට පේනේ පදධතිය ධාරිත්‍රකය ැන්නෙ මේ අ කකනන්සරයන මේ සම්බන්ධ කර යන්නන පොහොමද විස්්පර්ෂක තුරූරණට සමාන්තර ගදව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒහම සම්බන්ධ කරනලා තියෙන්නේ මෙම සම්බන්ධ කරන්නේ විස්පර්ෂක තුරු පිලිසයාම අවම කරන්නට එකබ දන්නවා ලයනපුතා එෆවල පලිනිික්නනාගෙන් හන්නේ මෙම පද්ධ දිය තුළ ධාර්ත්්‍රක සම්බන්ධ කරන්නේ කෙසේ දලියන පුතා විස්්පර්ෂක තුරුවලට සමාන්තර ගතව එවල පලිනි කොටස රුත්තෙරලියන්න විස්පර්ෂක තුරුවලට සමාන්තර ගතවන්න සම්බන්ධ කරන විදිිය විස්පර්ෂක තුරුුවලට සමාන්තර ගතව. ඇැක දෙවැනි ොටසන්න හනවා ඒයට හේතුව කුමක් ද හේතුතමයි පුොදා යන්න විස්පර්ෂකතුරු පිලිස්සයාම වැලැක්වීම සඳහා හේතුල යන්න විස්පර්ෂකතුරු පිලිසයාම වැලැක්වීම සඳහා වැලැක්වීම සඳහා විස්පර්ෂකතුරු පිලිසයාම වැලෙක්වීම සඳහා හරි. අපෙන් අහනවා පුොතා එයට පස්සේ. හත්තරවෙනි ගොඩසට එනවා හත්තරවෙනි ගොඩසට ආවට පස්සෙ පුද අපෙන් අහනවා මෙනි මෙම කංචිකාරණාවක්. හන ජලවිදිරිි බලාගාරයක සැලැස්ම රූප සටහන ඇඳල නම කරන්න කියලා කියෙනනවා. දැන් ජලවිදිලි බලාතාානයක් ඔබ දන්නවා පුතා. ජලවිදිරි බලාාරය ගක්තරවස්සේ මෙතන තියන්‍ර නොපුොතා ජලාශයක් තියනට ඕනේ. වේල්ලක් තියනට වෙනවා. එවගේම පීණ නුමගක් තියනට වෙනවා. පීණනුමගේ කෙළවැර තියෙනවා සර්ජන කුටරයක් තියනවා. පැහැදිලි එඩවස්සේ මෙතන කෙළවරක් තියෙනවා පුොතා වැෑල්ව තියෙනවා. ඉළඟට වැෑල්වවලින් නතුරුව නල වැලක් තියෙනවා. ලටම අපි කියන පෙන්ස්ටක් නල කියලත් කියනවා ඊළඟට දරුවනේ මෙන්න මේ රූපස් සටහනට අනුව ඔබ දරුවුණේ දී තියන මේ තියන බලාධාරය කියළ දෙෙනවා ඒවගේ දරුවුණීමම පෙන්ස්ටොක් නල පෙන්ස්ටක් නලේ හෙත් නලවල කෙලවර තියෙනවා තර්බයින් එකක් තියනවා තෙර්බයින් එක සම්බන්ධන මෙතන තියෙන ජනරේටර්ර එකකට නක්තන් ජනකයකට හරි ඒ ජනකත් ජනකයෙන් තමයි විදුලි බලය දරුවනේ උපාදරයවීම සිද්ධවා හරි බැරි මේ සටහනය පුදා ඔබට ඔය අඳදින්නට කියෙන කියන්නේ. ඔබ මේ සටහන කේපවතාවම ඇදලක් ඇති. දැන් විනාඩියන් දෙකෙන් චංගාලෝවලට මේ සහන ඇදලා නම් කරන්නට පුළුවන් ටංගල බලන්න මේ සටහන ඇදල නම් කරන්න බලන්න පට්පට්ගල පටන් ගන්න බලන්න හරි එක් පන් කරන්න? එක් පන් කලි වැර කරන කතාලා හොඩයි ඒ වගේ මෙතනද අහනවාලක මෙහිදී අඩුපාඩු තියෙනව එක්පන් කරන්නක ඒ වගේම පුතා වලගින් අහන මෙහිදී විසර්ජන කුටේරේක විර්ජනය සර්ජන වන්නට ඕන ර්ජන කුටේරේ අවශ්‍යතාවේ මොක්ද කල හනවා ො කන්දින ගම අහගන්නම පහැලි කරන්නම් මුතා දැම් පිණෙනුමගේ කෙලවර තම සර්ජන කුටේරේ තියෙන්නේ යම් කිසි අලුත් අඩිය අවස්ථාවක මේ ටර්බයි එකට සපේන ජලය ජලය නවත්තන්න ඕන වෙලා මෙතන වැෑල්ව වැහුවෝත් දරුවනේ මේ පීර නුමඟදිගේ එන ජලය පීරණය වැඩි සමාහට මෙතන මේ වැෑල්ව වැහෝත්තයම මෙ මේ නල පුරලයන්න පුළුවන් අන්න ඒ නි දරුවනේ සර්ජන කුටිරයක්ක් මෙතැ යොදලා තියෙනවා මොකද හේතුව මෙතනින් ල මෙතැදි වෑල්වවැැහුවත් ගටලුවක් නැහැ මේ පීන ුමග දිගේෙන ජලය කෙලිීම මෙතරින් උඩට ගහිල්ලා මෙතනින් ප්‍රශර කෙලියට යවනවා පීරණ එලියට යවනවා හැමතිස්ම මෙ මේ සර්ජන කුටීරේ තියෙන ජලමටම ජලාශය හළමතින ලමටමට සමානමටමක තමා තියෙන්නේ පැදිලද එදකට මෙතැනින් මේ ජලාශ පීරනේ මෙතැනින් වෙල උඩට සර්ජන කුටරන ඉවත් කරන්න ැ කියියාව තියෙනවා අන්න ඒනිසා තමයි සවිජනකු ඩේරයක් අප යොදා ගැනීම සිද්ධ කරන්න එනි ස අපෙන් අහනවා සර්ජනකුටරේ අවශ්‍යතාවය කුමක්ද කියලා. හරි අපි දර්ුවන්නේ පැහැදිලියෝ බෙන්න්නේ මෙම සකහන් කිරීමක් කරමු මෙ රූප සහන වාලා දන්නවා දරුවනේ මෙතැන වාලා ස්කේ ෂට්ක් කරි හලම සතහන තිය ගන්න හර පයි්. පැීම පැල කරම සර්ජනකුඩිේරය අවශ්‍යතාව අපි දකින මෙනි මෙහෙම හරි අපිම් කතා කරන්න සර්ජනකුඩේරය අව්‍යතාවය ගැන ලේනොතා බැමිහෙම උමන්මාර්ය කෙලවර පිහිටයි සර්ජන කුඩේ දයන උමන් ර්ගය කෙලවර පහිටනවා උමන්මාර්ගේ කෙළවර පිහිටයි හදිසියේ හදිසියේ ජනකය නැවැත්වීමට සිදුවන විට හදිසියේ ජනකය නැවත්වීමට සිදුවන විට යියට සැපේන ජල ප්‍රමාණය ර්බයිනයට සපේන ජල ප්‍රමාණය බයිනයට සපයන ජලප්‍රමාණය නවතන අවස්ථාවේ බයිනයට සපයන ජලප්‍රමාණය නවතන අවස්ථාවේ නවතන අවස්ථාවී ඇතිවන අධික පීඩණය ඇතිවන අධිකපීඩනය ඇතිවන අධික පීඩනය සන්තුලනය කිරීම සන්තුලනය කිරීම මෙමගින් සිදුවේ සන්තුලනය කිරීම මෙමගින් සිදුවේ. සන්තුලනය කිරීම මෙමගින් සිදුවේ. සංතුලනය කිරීම මෙමගින් සිදුවේ සන්තුලනය කිරීම මෙමගින් සිදුවේ. ඇරි ඔන්න සර්ජන කුටේරේ කාර ගැන අපිය පැදිලි කළේ. එවගේම තුංගෙන කොටස කියනවා ජලවිදුලි බලාගාරවලට යොදා ගන්න තලබමන වර්ගතුනක් නම් කර යොදා ගන්න අවස්ථා පැහැදලි කරන්න ටබයින් ර්ග තුනක් ගත්තහම කප්ලාන් වර්ගේටබයිනය ෆරන්සිිස් වර්ගේ ටර්බයිනය අවර පෙති වර්ගේටබයිනය කලපට දරුවනේ කාරණා කීපයක් අතාරන පුළුව එ මෙමට පෙල්ට වල් වර්ගේ කෙලපට කියැට පුළුවන්. එකන කප්ලාන් වර්ක් කප්ලාන් පෙල්ට වල් රන්සිස් කෙලව වර්ගතුනක් තියෙනවනනි හරි ඒ වර්ගතුන ටර්බයින්ස් ගත්තට වස්සේ එයාලා යොදාගන්න බොහෝවිට දරුවනේ මේ ජල හිසා අනුව. සි මුලිම කතා කරනවා අඩුම ජ සහිතව දරුවන සබන්ධ වෙන ෆරන්සිිස් වර්ගටර් බයිනය ඉන් සලියනවා ෆරන්සිිස් තලබමරය පතන් තලබමනය ෆරන්සිස් තලබමනය න්සිිස් තලබමනය ගත්තහම කපුතේ මීටර හතලිය හැට අතරතියන ජලහිසක් සහිත බලාගාරවලට තමයි යොදාගන්නන්නේ ෆරන්සිිස් තලබමනය මීටර හතලිය හැට අතර තියන ජලහිස සහිත බලාගාරවලට යදාගන්නවා ෆ්‍රන්සිිස් තලබමනය ගේ දරුවන දෙවැනක් කන මයි කප්ලාලන් වර්ගට බයින ලියන පොතා කප්ලාන් තලබමනය කපලාන් තලබමනය දාගන්නවා දරුවන. අපි මීටර දහයයි දලා හැත්තෑව දක්වා ප්‍රමාණ වලින් යුක්ත ජලහිතස සහිත බලාගාර සඳහා මීට දහයක් හැත්තවත් අතර ජලහිස සහිත බලාගාරවලට කප්ලාන් වර්ගදා ගන්නවා ද හතලිහත් හැටත් අතර ජලහිස සහිත බලාගාරව වට ෆ්්‍රන්සිස් තලබමනයේ දාගන්නවා. ඒවගේ මීට හැත්තවරට වැඩි උස කිය ජල විදල් බලාගාර සඳහ අප යොදා ගන්න දරුවන්නේ පෙල්ටන්වල් කියන වර්ගයයි හරි පෙල්ටන්වල් කියන වර්ගයයි ඉනි සොත්තුන්ගෙන වර්ගයලියෙනවා පෙල්ටන්වල් ලබමනය ගැන පෙල්න්ල් තලබමනය පෙල්න්වල් තලබමනය ගැනතා කරද මීට හැත්තවත් දෙසය පනහත් අතර ජල හිස්ස සහිත බලාගාර සඳහ තමයි මේවපුතේ අපි යොදා ගැනීම සිද්ධ කරන්නේ හරි පයි් එතකර මීටර ඇත්වත්දේය පහත් අතර ජලහිස සහිත බලාගාරවලට පෙල්ටැන්වල් තැල බමනය අපි යොදා ගැනීම කරනවා හරි හොඳයි ඊට පස්සේ හත්තරවෙනි කොටස ශ්‍රී ලංකාව විදුලේ සම්ප්‍රේෂණ පද්ධතියෙහි බලාගාරයෙහි නිෂ්පාද නවස්ථාවේ නලා ගුරහස්ත සපියම දක්වා දලායාම තනිවේකා සතහනකින් ඇද දක්වන්න කියලා කියනවා හොඳයි ඒ ඇනපුතා විදුලිය ජනනය කරන තැන දරුවන ල් ො දශො පහත් ො හිදශො පහත් අතර ප්‍රමාණයක් ජනය කරනවා ඊට පස්ස දරුවනේ ජාලු උපොලොවල් දෙකක් ම්බෙනවා ප්‍රාථමි කොපොලක් ම්බෙනවා බෙදා හැරීමේ කුප කොළක් ම්බෙනවා අන්නේ සටහනයි මේ අඳන්න කියන්නේ හරි අපි දන්නවා දරුවනේ සටහන අපි එක බැනිමීමම පැහැදිලි කරනවා. හරේ දරුවනය ඔබ දන්නවා ජනකයක් තියනවා ජනක නුත්්පාදනය කනවා කිරවල් එකොළහත් දොළහ මාරත් අතර වෝල් ියතාවයක්. ට පස කෙළිම් මේ එක ලබා දෙනවා ජන උපොලකට එතනදිඒ වැඩි කරනවා किलोල් දෙසී විශසක් දක්වා ඊට පස්ස එයා තවත් ජාල පොලකට එක එක ජාලපපොලකට දෙෙනවා එක සි තිස් දෙකක් දක්කා වැඩි කරලා ඊට පස්ස ඊළංග ජාල පොලේදඒ එක තිස්තුුණ දක්වා අඩු කරනවා ඊට පස්සේ තවත් ප්‍රාත්මික උපොලකට දෙෙනවා किलोවොල් එකොළහ දක්වා ප අඩු කරලා බෙදා හැරීමේ උපොලේ ී ෝල් දෙසය තියක් හෝ ෝල් හාරසිය දක්වා අඩු කරලා තමයි පාරි බෝග ෙන්ට පුතා ලබාදීම සිද්ධ करර ඔබ දකින්න ඒ සටහනයි ඔබෙන් අහන්න බෙනමටහන දිිද කියලා. ඉක්මනින් පුතා බෙන්න්න විදුලිය බෙදාහැරීමේ රේකා සටහන පැහැදිලව පුතා ඇඳල ිවර කරගන්න ක් පන් කලමේ අන්ි බල ටත්ක් ගල. මේ අන්දි අතරතුරම පුංචි පැදල කිරීම ගොත් කරන්න දැන් ඊනකට පස්සෙ කොටසික් ලැම්ි එකව ඇඳගෙන යන්න ම පසෙ කොටස ගැ පැහදදිල කිරීමක් කරනවා පොදා ජල විදුලිය වෙනුවට බලශක්තිය නිපදවාගන්න අප රට තුළ භාවිතා කරන්න පුළුවන් විකල්ප ශක්ති ප්‍රවේදතුනාක් අහනවා දැන් අපිට ජලවිදදිලිය වෙනුවට යොදා ගන්න පුළුවන් පපුතා සුලං ශක්ති යොදාගන්න පුළුවන් සූර ශක්ති යොදාගන්න පුළුවන් ජයිව ශක්තිය යොදාගන්න පුළුවන් සදාහ සුදුසු ප්‍රදේශක් අ හනවා දැන් සුලං ශක්තිය වගේ ොදා ගන්නවා න ලංකාවේ හම්බන්තොට මන්නනාරම පුත්තලම වගේ ප්‍රදේශ බොහවිිට සුලං ශක්තිය ගැල පෙනවා ඒවගේම සූර ශක්තිය සඳහ දරුවනේ අනුරාධපුර පොන්නරුව ඔයවගේ ප්‍රදේශ යාාපනය වගේ ප්‍රදේශ බොහෝවිි දරුවුණේ ගැ පෙනවා ඒවගේම ජයිව ශක්තිය යොදා ගන්න බෝගෑස් වගේ දේවල් සඳහා දරුණින් බොහෝමිට හොඳයි ගම් පහ මගේ ප්‍රදශවල මොකද ශෂම කැලිසල ශ වශය මුදාහරින් ඒ වගේ ප්‍රදශවල ඇ ේ නිසා ඒවාගේ ප්‍රදේශල ජයව ස්කන්ද භාවිතා කරන න් ජයිවශක්තියෙන් ාවිතා කර විදුලි උත්්පානය කරනට හැකි කියවලබෙනවා. එනිසා මේ සටහන නෝට කරනකත් එක්කම ම පහැදිලි කරන්න පස්සන කොටසරත් උත්තරය මංකත නොල සටහන දැිවර ඇති පස්නනි කොටසට ම පිළි දුර සපීම කරනවම හෙම දරුවනේ. කල්ප ශක්ති කීපයක් අහනවා එනි සමලියන පොතන් සුළං ශක්තිය සුළං ශක්තිය හොඳයි ලංකාවේ බෙන්ඳ මේ වගේ ප්‍රදේශවල පොතාත් විශෂම හම්බන්තොට ඇයි වගේ පුද්තලමගේ ප්‍රදේශවලට සුළං ශක්තිය වඩාත් හොන්ඩයි එමතා යාපනය වගේ ප්‍රදේශවලටඒවගේම දරුවනේ සූර ශක්තිය සූර ශක්තිය අපිට භාවිතා කරද්දිී වී ලංකාවේ විධ ප්‍රදේශමය සහහා වඩත් හොඳ වෙනවා විශම සූර ශක්තිය ගත්තම පොතාක් කොළඹ ගාල්ල මෙමැත අනුරාදපුර පොන්න්නරුව ඒවගේ ප්‍රදේක් ගන්න පුළුව අනුරාදපු ලියයාගන්න අනුරාපුර පොන්න්නරුවවාගේ ප්‍රදේශ සහ සීමට ප්‍රදේශණාවක්න මේ බහුතර ප්‍රදේශ කණනාවක් ලංකාව තියනම සූර ශක්තියට අනුරාධපුර පොන්නරුවගේ ප්‍රදේශ වඩාත් හො යාපනයක්ත් හොඳයි. ඒගේම පුතා ජයිව ස්කන්ද එමතන් ජයිව ශක්තියදාගන්න පුළුවන්ග අපිට හරි එමත යි ස්කන්ද නැත්තන් යියවාය. රි ජවවායුුව තැන් ජය ස්කන් ේදා ගන්න ොළම්ඹොතත්ක් කොළොඹ ගම් පහ වගේ ප්‍රදේශවල කොළඹ ගම් පහවගේ ප්‍රදේශවල අඩුබාඩු තියෙනවන පොතාලා ඉක්වනින් ේතිිකත් සම්කපර්ණ කරගන්න. හරි ගොන පස්සනි කොටසකක් උත්තර ගත්තා. හරි අඩබඩ තිෙන කට හදාගන්නකො මංහ පස්සනනි ප්‍රශ්න එනවා දරුවනේ පස්සන ප්‍රශ්නෙන් කනම එහෙම ශිෂ්‍යය තම නිවසේ මෝටර් රටය නිමස තුළබූ ගරාජයේ නවතා තැබීමට යාමේදී රථේ ඉදිරි පස රෝධ යුගලය යම් නිශ්චිත් ස්ථානයකට පැමිණුණට පස්සේ ඉදිරියේ ගරාජයේ බිත්තියට සම්බන්ධ කරලා තියෙන රතු ආලෝක විදුරිපහන දැල්වීම සඳහා සකස් කළ ඇටවුමක් පහතින් දීලා තියෙනවා එකනයාගේ ගෙදර ගරාජකට වාහනේදානකොට වාහන ඉස්සරහා රෝධ දෙක යම් සීමාවකට ාවට පස්සේ දරුවනේ වාහනයට සිංනලෙක් දෙනවායිට ස්සරටගන්න ප බිත්්‍ය හැනෙනවාගේ ඉස්හ ෝදකර තමයිත් තේ ලේසා ෝකයක් ලබාදීම සිද්ධරන්නේ ඉස්සර රෝධ දෙකර ලේසා ලෝකයක් දෙනවා. ඒසීම රෝධ දෙක ලේසාාලෝකයනවා. ඒ ලසාලෝක අපපගමම්පුතා අපිට පහනක් දැල්වීම කරනවා. පහනක් දැල්වීම කරනවා මට ඩ වාහන ඉස්සහට ගන්න පා කියලා. මයි සි ලග නට යත්තන හන අතර කරන්නවන ව එකක් ඉස්සටගත්ත වාහන ඉරි ඉදිරි පස තියන බිත්්‍යවදෙනවා. හර යි් පලනිි කොටස කියේනවා. ලට පේනද පලවිනි රූපෙන්ගේ බ දරුණන තියෙන දර්ශක පහන තියෙනවා එකන වාහන ඉස්සරාට එන්නකොට ඉස්සරහා තියෙනවා දරුවනේ බිත්තිය හහි කරල තියෙනවා එක දර්ශක පහනක් බිත්තිය තියෙනවා එතකොට අ ඔය අන්කෙ එක දෙක කියන තැංවල තියෙන්න්නේෙ පුතා අපිට ඔය ලේස ආලෝකය යවන සිිස්ටම්මක් තියෙනවා එතකොට ඒ ලේසා ලෝකය දරුවන ඉදිරි පස රෝද වැලට ට් නම තමයි ප ස්ර තියන බල්බෙක් දල්වෙනවා බිත්ති තින ල්බගදැන්නන මට ඉසරට එන්න පගේ ර පලඩිකොඩ් සහනවා දෙක පරිපතක් උපාන්ගේ මතර ලැබෙන ආලෝක තත්ත්වයන් මත ට්‍රන්සිස්ටෝරේ ක්‍රියාකාර වන ඊ අන්රූප කලාප මනවාද කෙළ හනවා කො දැන් ඔක් කියන කලාපන ලේසාලෝක කෙලබෙන තක ඇතර මෙතන තිෙනකො ල්ඩිාර එකක් තියෙන්නේ මෙල්ඩියයාාරක ආෝක තත්තය ලැබීම හොන ැබ නුවතමයි අර තියන බල්බක දැල්වීම හුණන දැල්වීම සිින්දේ පිද දන්නවා ්‍රන්ස් න එකක් දත්තාහම දරුවන ට්‍රන්සිස් ප්‍රන එකක් සවිච්චක් විදිදර ්‍රියත්ම වන ්‍රසිිකක් විච්ක් විද ක්‍රියාත්මක දදි හරි ්‍රන්සිස් පකක් පොතා සවිච්චක් විදර ්‍රියත්මකවෙදදි ඒ ක පා හැරි කලාපය සහ සන්තෘප්ත කලාපයකේ අවස්ථාධක කෙර තියෙන්නේෙ හරි එකපි දන්නවා. ඇ ද න් ක් චක් දර ්‍ර ාත් වන ොට එක්ව එක තියන්න සංතෘත්ත කලාපේ සතුෘත් ලලාේති බොත් ඔන් වෙනවා ැප ගේ ලා බ ්‍ර න් ප වනවා ඕක සිද වන්න පුලුවන් හර එකට ඔ්ව හ ඔන් තියෙන්නේ ඕ ඕ වෙන්න කැපිය ගිය කලාපේ එතකොට ඔන්වෙන්න සම්තෘත කලාපේ ෝකතමයි සිල්්දිය. එතකට දැම අපට මෙතැමති කියනවා ට්‍රන්සිිස්ට්‍ර ක්‍රියාකාරව වන අනුරූපතත් කලාප මොනවාවද අපි කලාපදක පැහැදිලිකරු බෙනහෙීම. හරේ. ේනොතා පස්සනනි ප්‍රශ්නය කලවෙනි කොටසට පස්සනි ප්‍රශ්නය පලවවෙනිි කටස ලේනපොතා පැ මෙහෙම පුංචි විස්තරයක් ඇ ඇතුවම පිළියමු ආලෝකය ලැබෙනවිට ආලෝකය ලැබෙනවිට ආලෝකය ලැබෙන විට එඩR උපාන්ගෙයි ආලෝක ලැබෙනවිට LඩR උපාන්ගේ ආලෝක ලැබෙන විට එඩR උපාන්ගේ ප්‍රතිරෝධය අඩුවේ ප්‍රතිරෝදය අඩුවේ ඒ නිසා ඒ නිසා VB වල්ියතාව බ එමීට වල්ියතාව අඩුවීම හේතු අඩුවීම හේතුව අඩුවීම හේතුවෙන් අඩුවීම හේතුවෙන් ්‍රන්සිිස්ටරය ට්‍රන්සිස්ටරය කපා හැරි කලාපට පැමිණේ ්‍රන්සිිස්ට්‍රේ කපා හැරි කලාපේට පැමිණේ ල කෙල්ිමලිවුවන මෙච්චල විස්තරයන්නතු කෙලිමලි වනන් ට්‍රරන්සිස්ට්‍රය ක පැහරි කලාපේදි ඔ් වෙනවා සම්තෘ්ත කලාපේද ඔන්නවන කිවන ගේ හරි හමලත්තම් පොඩි විස්තරයක් එක්යි ම මේ පහැදිලිරන්නේ ඔන්න අපපැහරි කලාපෙටේනවා ආලෝකය අඩුවෙද්දී. හරි එකන ඔ ෙලා තියෙන්නේ. ඊළඟට ලියනවා. ආලෝකයේ නොලැබෙන එකන අඳුරු වෙලාවී. ආලෝකය නොලැබෙන විට ආලෝකයේ නොලැබෙන විට. එඩR උපාන්ගේ නොල බෙනවට ර උපන්ගේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධය ඩ ප්‍රතිරෝදය වැඩිවේ ඒ නිසා ඒ නිසා VBE වල්යතාවැ බේස්තමිට වල්ටයතාවල්යතාව ඉහලයාම හේතුවල්යතාව ඉහලයාම තු ඉහලයාම හේතුවෙන් න්ස්ටරය සම්පෘ්ත කලාපයට පැමිණේ රන්සිිස්ටරය සම්පෘපත කලාපේයට පැමිණේ න්සිිස්ටරය සම්තෘප්ත කලාපේයට පැමිණි රි එකවල මේකම මෙහමත් සරලව කිවන ඒ හරි වල නිීර යවන අඳුරු වැටනකොට ට්‍රන්සිස්ටරය ් වෙනවා ඒ කියන්නන්නේ අප හැරි කලාට යනවා ඉසර මෙිමි ආලෝකෙ ලබෙනකොට ට්‍රරන්ස්ටරය දරුවනේ ඔ් වෙනවා ඒකන අප හැරි කලාපෙට යනවාඒවගේම ට්‍රන්සිිස්ේ වගේ එල්ඩ ර්රකට ආලෝක නොලැබෙනකොට එකන අුර වැටනකොට පැදලිරන්න ප දේ අපි සාකච්චා කරමෙන් උන්න මෙනෙේ පුංචි කාණාවක් පි ද එතම රේද අඳුරේදදි ට්‍රන් ස්ටේ ෝ ලබෙන නැහ ඒ නොබන කොට දුවන අඳුරෙද්දි ராන්ස් ඩ ර්කගේ ප්‍රතිරෝදය දරුවනේ වැඩි වෙනවා එතකට ්‍රන් හ ර ගල ராන් නවා තද අඳුර ද ராන්ස් ද ලට නවා එවගේම දවල් කාලදි ආෝක ලැබෙන කොට ල්ර ප්‍රතිරෝදය අඩ වෙලා පහසුවන් ඒ හර ධරාවයනවා අඩකට ්‍රන්ස්ටේ තුලට දරාවය නහ නිසා ට්‍රන්ස්ටේක් කපහැරි කලාපේ තියනවා ක සරලෝම කියරන ල ක ට ච් ල්වාට ල නතු ත්තර ලිවොත්යම පල කෙලිම කිව රන්ස්ටේ කපෑහැරි කලාපේ දී ටරන්ස්ට්‍රේ කපෑහරි කලාපේදී ෙලා තියනවා ට්‍රසි සම්තෘප්තවස්ථාවේද ඔන්නලා යවා කිවන එකත් හරි හරි ඉට පස්සක දෙවෙනි කොටස කියනවා මල්ට මීටරය යොදගනිම ඔබ . සඳහන් කරපු කලා‍පෝල්ට පැමිණියති බව තවුරුරගන්න ආකාරය සඳහන් කරන්න කියලා කියනවා උ අපි කරන්නේ මල්ඩමීටය කරගෙන දැන් කපහැරි අවස්ථාවට ආ කියලා කිවොත් අපි කරන්න පුතා එයාගේ බලනවා මේ දැ කපහැරි කලාපේ දී අයිබ බින්දුවයි යිIC බින්දුවයි පහැදිලද අපි එක දන්නවා ඒවගේම මෙයාගේ අපි VCE ගත්තහම හරි ඒ යන්නේ වි සංග්‍රාහක විමාෝචක වල්ට ියයතාව ගත්තහම ංග්‍රහ විෝචක වෝල්ටියතාව ගත්තහම දරුවනේ මෙයාගේ අපිට කියන්නේ බින්දුවයි දශම හතක් වෝල්ට ඒ කියන්නේ මේ දරුවනේ නැබරුුවීමකදී දශම හතක්ෝල් දරුවනCE අතර තියෙනවනම් ඒන්ද මේගේ අසුරරිටක්කින්න මේයාගේ සැපියම් වල්ටත වල් ොහත් කියෙ දලා තියෙනවනේ මං එතනින් ගන්නවාව සම්තෘ්ත වෙලා තියෙනවනන් ට්‍රරන්සිස්ටරය දරුවනය බින්ඳුවයි දශම දෙක් ෝල්ට වඩා අඩුවෙන්වොන වීCE වෝල්ියතාව වීCE වෝල්ට යතාව සම්තුෘත්්ත වනකො ිින්ද දශම දෙයකට අඩු වෙන්නට ඕන හරි ඒවගේම මේක කපය හැරි අවස්ථාවට ආාවට පස්සේ කප හැරි අවස්ථාවට ාවට පස්සේ දරුවනේ මෙයාගේ සංග්‍රාහගේ තුළ දහරාවක් ගලන්න නැතුව යන්නට ඕන එතකොට වCEඊ අගය දරුවනේ VCEE අගේ කැනේ වෝල් යතාව ගත්තට පස්සේ එක දරුවන ෝල් ොහට සමා වෙන්න ඕනේ ෝල් ොලහට සමාන වෙන්නට ඕන ඒ එකයි අදහස. අපිපතාක බෙන්නීමම පුංචි පැදලකිරීමින් අප අදහක් විදිරටි ගනිමු ලේන දෙෙනි කොටස බෙන්න්නේ මෙහම ොහමද මේ මල්ට මීටරයකෙන් චෙක්කරගන්න කියලා යහන්නේ අප මේ මල්ටමීටයෙන් චෙක්කර ගන්න විදි බෙන්නේීමම පැදිි කර ලේන හෙම ලියන්නලනතා මල්ටමීටරය මල්ටමීටරය හරේ. පිළිරු මෙහම ලන්න මේ මල්ටමීටරය තා මල්ටමීටරය මල්ටමීටරය ෝල් ගැලපෙන මල්ටමීටය ල් ගලපෙන වෝල්යතා පරාසයකට මල්මට ල් පරාසට ගැලපෙන කියලද අහ සමංගත්තේ ඩෝල් ගැලපෙන වෝල්යතා පරාසයකට යොමු කර ෝයතා පරාසයකට යමු කර වෝල්ටයතා පාටාන්ක ලබා ගන්න එෙමනත් තන් වෝල්ටයතා පාටාන් කල බාගත් විට වෝල්ටයතා පාටාන් ක ලබාගත් විට වෝල් එතා පාටාන් කලබාගත් විට පුදා සම්තෘප්ත නන් CE දර්ශම දෙේකට වඩා අඩුයි. හරි සම්තපත කලාපේටාවට වස්සෙ පුදාා VCE වෝල් බිදුව දශම දේකට වඩා ආඩුයි. හරි? සම්තපත කලාපේ නම් වCE වෝල් දශම දෙකරවට ආඩුයි එවගේම කපා ඇහැරි කලාපේදී නම් කපා හැරි කලාපේදී නම් දරුවනේ VCE අගේ සමාන වෙනවපුතේ සැපියම් වෝල් යතාවෙන් වෝල් ො හට හරි කප හැරි කලාපේ දී නම් VCEගේ වෝල් ොලහක් වෙනවා හරි බිනි මේ විදිර අපට දොරට පෙන්න්නනවා හරි එතකර මල්ටිමිට්‍රිය රගැන ටරන්ස්්‍රේ වCE ඒැCEන්ග්‍ර දෙ කර වෝල්ට යතාව චෙක් කරනවා අප ඇහරි කලාපේ තිබුණත් වෝල් යතාව වෝල් ොහක් පෙනවා සම්තෘප්ත කලාපෙට විල්ල තිබුණුත්CEතර ෝල්ට ඒතාව ෝල් ිින්ද දශම දෙකට අඩුුවෙනවා. හරි ඔන්න වගේ ආසන්න අගයන් සඳහා ආසන්නගෙන් ලැබෙනවා ඔය වගේ ආසන්න අගයන් දන් දශම දෙකම නැතිවෙයි දශම එකක් සමට බින්දුවක් ලැබෙන්න්න පුළුවන් හරි වෝල් යතාව ෝල් ොලා හරිරම ලබෙන්ට ඕන පැදලි හරි ඔන්න ඔයගේ වටිනාකම් ලැබෙනවනන් දන රන්ස්ටේ සම්පෘත්තද එෙමනත්තන් පාහරි කලාපේදදි කියෙලා අපට තීරණය කරන්නට පුළුවන් එක හරිමවැදගත් හොන් මතතියගන්න දාාන ්‍රන්සිි්‍රයයක් සතුෘත කලාපට ැවිල්ල තියෙන්නේ ක්‍රියාක මේ ක පාහරි කලාපෙට දවිල්ල තිය කෙලට බාගන්න ඔන්නවේ දේතමයි අපිට කරන්නට වෙන්න. හර ඉට පසයක තුන්ගනි කොටස කියන බොදා ්‍රන්සිස්ප්‍රිය සප්‍රිය වී ඒකන සම්තෘප්ත වෙලා රතුවාලෝක විදුලි පහන දැල්වෙන විට මිලියම්පර හතලියක ධාරාවක් ගලා යන අතර බල් දෙ පැත්තේ ල්ට ැස්මවෝල්ඩ හයක්ක් නම් ආර්ථුණන ප්‍රතිරෝධකේ අගය හනවා. හරේ පොතා දැන් ඔය ආර්ථුණන ප්‍රතිරෝධකේ අගගේ කියලා කියන්නේ අපිහිතලො මෙහම ඔය ට්‍රන්සිස්ට්‍රේ සැපියුම් වොල්ට ත ව කියල ගනිමකෝ ව කැන වොල්ඩ ොහයි. එතර ව කියනගේ සමානයෙනවාන ඒදපුතා ආර්ථන ප්‍රතිරෝධකේ විභවය ඒවගේම බල්බ එකේ විභවයCEඊ සන්දිධකාතරරි විභවය කෙන තුන් දෙනාගේමකතුවට පි දැ පහගේ කල තිරිප ද ්‍රන්සස්ට ගන හැදවා. V සමානයිනේද ආර්ථනේ ප්‍රතිරෝධකේ මත විභවය ඒවගේම බල්බ එකේ විභවය සහCE සම්දිිකාතරරි විභවය කරන තුන් දෙනාටම එනි සපිටෝකපපුතා බෙන්න්න මෙහෙම ලියන්නට ොළවා ම ලියනම මෙහෙම ම ලියන පුතා මුලින්ම තුන්වෙනි කොට ුත්තර ගන්නවා වී.රින බින්ඳුව සමානයි පට ලියන්න පුළුවන් පුතා. Vීආර්තුන ආර්ථනේ ප්‍රතිරෝධකේ මත විභවය හරි ඒකරපුතා මේ ගන්නන්නේ හොදර බලාගන්න. ම මෙතන දි මේ අරන්තියෙන්න්න පොතේ හලට පේන පහැදිිවිදියටට වරිණ බිඳුව කියන්නේ සැපියම් විභවය වෙනස. වී ආර්ථන කියන ආර්ථන කතිරෝ දෙකේ විභවය ව බල් බල්බ එකේ විභවය වCE කියන්නේ සදිි දෙකතර විබවය. මේක දැන් අපි ගන්නේ සම්තෘ්ත වෙලාවේ දී සම්තුෘපතෙලාවේ ගන්න නිසා පට ියන්න පුළුවන් ව.රිණ බිඳුව කියන්න පුතා කෙලි වමයි සමානය වී ආර්තුන කියන්න පුොතා යිICවාරයක් ආර්ථන බල්බ එක එකන බල්බ එකේ විවය ව බල් කලම තියෙනවා ඉනඟට VCE. ඉනඟට පුතා පට ලියන්න පුළුවන් මෙතරනදී. V කැන දොලහයි ගානය අපට දෙනවා. අයිIC කියන්න පුතා මිලියම්පියර හතල හයි එක ානය දෙෙනවා නිසාහතලිය ඩි කරන දැයිරන තුනකින් ආර්ථුණන දන්න නැහැ එහෙම තියනවා වීබල් බල්බ එක විබව ෝල්ට හයයක් කෙලා දන්නවා ඉනට Cවල්ට යත සතෘත්්යේලාේ දශමදක් කියෙලාෙට ගන්නට වෙන්න උපරිම දශම ක් නි. ට ආර්තු ගේ හයන ොහ අඩු කරන හයයි දශම දෙකයි එකකතන හය දශම දෙකයි ඒ අඩු කරලා හතලි වැඩිකිරීම හහිරනුතුනින් බැෙනවා. බෙදුනට පස්ස මටනවා ආර්ුණන සදහ පපුතාටිනාාකමක් ඕම්බලින් එකසිී හතලිස් පහක් කියලා. පොලට මොන ක්‍රමයකින් හරි ඕම් එකී හතලිස් පහක් ආවනං උත්තරයක් ආර්ථන සදහ ඔබ පුතානි වැරදිී ඔබනි නිරදි හරි අඩු පාර්තිය දෝටක ටක්ගල හදාගන්න සරල සු කිරීමක් මංවතන දවෙක් කළේ. පස්සයාගේ අවසාන කොටසටතාපුහම යහත සම්තෘප් අවස්ථාවේ ගලන අවම පාදම දාරාව කියදකෙලා හනවා. සම්තෘප් අවස්ථාවේ ගලන අවම පාදම දරාව. අපි පුතා දන්නවා මේ සම්බන්ධතාවට අනුව බීට දීලතියනොසීයක් කියලා. ඉතිම් අපි දන්නවා බීටත් එක්ක සම්බන්ධයක් දන්නවනි බීටා සමානය අයිICීයටයිබී කියල අපි දන්නවනි දැන් අපි අයිසී දන්නවා එන අයිබී හොයගන්න පුළුවන්න්නේ හන අපි දානවා සම්බන්ධතාවයක් තුතා බීටා සමානයි අයිICීයටයි බී කියලා. ට සමානය අයිICයටටයිබ කරදානවා මෙතනද අපි ගන්නවා බීට කියන සී යයි අයිස කියන්නේ දරුවනේ අපි දන්නවා මිලියම් පිර හතලියයි බෙදෙනවා අයිබී වලින් එන අයිබී කියන්න පුතා හතලිය බෙදෙනවා වීයෙන් උත්තරයක් යනවා මිලියම්පියර බිඳුව දශම හතරක් කියලා පුතා මිලියම්පිෙර බින්දු දශම හතරක් කියෙනවා අයිබ සඳහා අදේයයට හරෙන් හොන්න පුතා අපිපර්න වැඩ ටික අපි පුතා ඉවර කලා අඩු පඩුටික වරයි එක්වන් කරන බලන්න හර හරික්බන් කර මේටි වැඩිකි වැර කරන්නවටක් ගාලා හරිකාල නොතේරෙන් පශ්තතිරන මට කෝල් කර ගන්න මොකද ම කතා කරද්ද සමහල ිසි වගේ උුත් ම මැසිදකත්තියන් ම වාහලට කෝල්බක් කරන බොෝවික හරේ ංහිතන්න මෙතරින් ඩි පොතාවම මවසාහන්න කරනවා අපි දරුවනි මෙතැනින් හට ඊළන්ග සති වැඩටිකින් අපි නවත් පොතා හම්බවෙමු හරි හොඳ ගැඩුලු තිබුණොත් පොතා යොමු කරන්න අප ඊලළද සතති බදා තවත් අලු ප්‍රශ්න කිපයෙන් නවදත් අපති හඳබෙනවා හරි අයින්